Vasi Devi De Kolum Pure Honda Tatimanda Matche Kakela Vela Yanda Vasa Vahinda Aibon 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 එහෙම වුණොත් ගොඩ නේ අද වැස්ස ශ්‍රී ලංකා පකිස්තාන් ශ්‍රී ලංකා ඉන්දියා අවසාන මහා තරගයක් දැක ගන්න පුළුවන් ඒක අර කොමඩි එකේ කිව්වා වගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යන සීන් එක අද බලා ගත්තා ඒක අද බලා ගන්න පුළුවන් වැහැලා මැච් එක බණ්ඩන් වුණොත් අපි ඉන්දියා ෆයිනල් ෆයිනල් යහුවත් ගොඩක් දුරට පකිස්තාන් මේව සීන් එකකුත් තියෙනවා හරි වැස්සත් හොඳටම වැස්සත් මැච් එක කල් දාගෙන ගහන එකක් නැද්ද ඒගොල්ලෝ නෑ රිසර්ව් රිසර්ව් ඩේට්ස් නෑ නේද ඇති 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 ඒක අද හෙට දෙකම වහින්න ඕනේ වැසි දෙවිඳ ඒ අද විතරක් නෙවෙයි හෙටත් වහින්න ඕනේ නෑ අපේ අපේකට නෑ ඒක එක නේද නෑ නෑ අපිට රිසර්ව් ඩේට් නෑ ඉන්දියාවට තමයි වදින් ඉන්දියාවට විතරයි වැසි දෙවිඳ ඒ අද හෙටයි දෙකම වහින්න අද හෙටයි දෙකම වහින්න මේ ඉන්දියාවත් අර අපි වත්තේ සෙල්ලම් කරනවා වගේ නේ මුnde වාසි ඔව් ඒ කියන්නේ රූල්ස් එහෙම දා ගන්න හදා ගන්නවා ජේආර් ජයවර්ධන වගේ තමයි දිනනකම් ගහනවා අද 6 වගේ හොත් අවුට් ඒ උන්ගේ 6 වගේ හදෙන්නේ නැත්නම් අද 6 වවුට් නැහැ මේවයි ඒ BCCI එකට තියෙන කන්ට්‍රෝල් එකට අවුල නැහැ දැන් BCCI එකේ චාමනොයි ACC එකේ චාමනොයි දැන් මේ මේ BCCI එකේ සෙක්‍රටරි ACC එකේ චාමනොයි දෙන්නම එක්ක ACC කියන්නේ ACC කියන්නේ ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් BCCI කියන්නේ BCCI කියන්නේ ಭಾರತ ක්‍රිකට් කවුන්සිල් බෝඩ් ඔෆ් control cricket නෑ දැන් ಭಾರತ දැන් ಭಾರತ BCC අය එකට ගහලනවා ಭಾರತ ක්‍රිකට් කවුන්සිල් BCC නෑ මේ ICC කියන්නේ ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් කියනකම තමයි ඔව් එහෙම තමයි දැන් ICC කියන්නේ අපි කතා කරද්දී ಭಾರತ නම හැදෙන්නේ නේද ටිකක් අපි කතා කරලා අර රාහුල්ගේ ඇලයන්ස් එකට එන පොලිටිකල් වාසියට කෙලවන්න ඕන ඒක ඉන්දියානේ හැදෙන්නේ ඔව් ඒකයි අනික ಭಾರತೀಯ ජනතා පක්ෂනේ මොදිගේ පාටියේ මං කියන්නේ ඒක හරියට අපේ අපේ ජාතික ගීයට ජාතික ගීය පටන් ගන්න ශ්‍රී ලංකා කියලා දැම්ම එක වගේ එකක් කියන්නේ එතකොට කියන්නේ 72 නේ ඔය ගීය ඔව් එන්නේ එතකොට සිරිමාවගේ කාණ්ඩුව තිබුණේ ඒකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඒ ඇලයන්ස් එකේ මේන් පාටිය එතකොට මේ ශ්‍රී ලංකා කියලා නෙවෙයි එහෙම ඔය කැලේ නෙවෙයි පටන් ගන්න තිබිලා තියෙන්නේ නමෝ නමෝ මාතා කියලා තමයි පටන් ගන්න තිබිලා තියෙන්නේ ඒක මේ ශ්‍රී ලංකා මාතා කියලා දාගෙන තියෙන්නේ ඒවා ඉතින් ඒ වෙන කතා ඉතින් ඒ වගේ කතා තමයි ඉතින් ඉන්දියාවේ තියෙන්නේ එකයි ඉතින් පොලිටික්ස් ළඟ ළඟ එකට එක විදියට තියෙන හැබැයි අපි කලින් කරා ඒක වෙන දේගොල්ලෝ කරාන් පස්සේනේ අපි කරන්නේ ඔව් එතන පොඩි කේස් එකක් තියෙනවා තමයි අපි ටිකක් කලින් කළා මේ අනික අපි නම් වෙනස් කරගත්ත කලින් right oh ඉතින් අද කොහෙන්ද පටන් ගන්න? අද අපි පටන් ගමු අර SM චන්ද්‍රසේන මහත්මයා. ඔව්. ඉතාම වටින වැදගත් කතාවක් කියනවා. ආම මේ කියන්නේ ඉතාම කොච්චර වටිනවද කියනවනම් මෙලෝ මිනිහෙක් කියන්නේ නැති තරමේ වටින කතාවක්. කිව්. ඒක කියන තැන මරු ඈ. කියන තැන බෑක්ග්‍රවුන්ඩ් එක ඔයාලා දැක්කද? ඔව්. ඉන්න පොඩ්ඩයි වීඩියෝ එක පෙන්වලා තමයි වැඩේ පටන් ගන්න ඕන. මං වට දාන්නද වීඩියෝ එක? හා අන්න ඒක හොයලා ගන්න ලස්සනම කතාව. මේ හරි හම්බුණා. 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 කොබන් කොබන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැවතත් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වෙන බව. දැන් මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ ඇත්තට? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දය අරන් දෙන්න කටයුතු කරපු රාජපුර දිස්ත්‍රික්කයේ ඒ කොටසල් ලබා දෙන්න කටයුතු මංකොලා 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 කතා කරන්නේ එතුමාට දෙන්න ඕන ඉහළම දේ ශ්‍රී ලංකා පූජන පෙරමුණත් එවාගෙම එතුමාට සහයෝගය දුන්න පක්ෂත් අපි ඉටු කරා. 69 ලක්ෂයක් එතුමාට ඡන්දය ලබා දීලා ජනාධිපති කෙරෙව්වා. ඒක කරා ගන්න බැරි වෙලා එතුමා තමන්ගේ තනතුර දාලා පලා ගියේ කෙනා නැවත නැවතත් ආය දේශපාලනට එනවයි කියන එක නම් ඉතාම විහිළුවා. මං හිතන්නේ එතුමා ඒ තරම්ම තත්ත්වෙට පත්වේ කියලා. ආමනි කෙනෙක් නම් ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ.
යුද්ධය ජයග්‍රහණය කරලා ඊට පස්සේ එතුමා නාගර සංගම අධිකාරී ලේකම් හැටියට පත් වෙලා එහිදී මහා දැවැන්ත සේවාවක් කරා. ඒ එදා පෙන්නපු රාජකාරිය ජනාධිපති වෙලත් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. එදා මං හිතන්නේ එතුමාට ඒක කරගන්න බැරි වෙච්ච දේ නැවතත් එතුමාට හරි ගස්සන්න පුළුවන් කියලා හිතනවද දන්නේ? 69 ලක්ෂයම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හම්බුණා නෙමෙයි. මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද සුරංග කියන ඒ වැඩසටහනත් එක්ක ගිහිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපතිවරට ඉදිරිපත් වෙන්න කලින් පළාත් පාලන මැතිවරණය තිබුණා. ඒ අවස්ථාවේ මට මතක ඇටිය 152ක් විතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයට පක්ෂයේ ඡන්දේ හම්බුණා. එතකොට එතන 52 ලක්ෂයක් නේ 69 ලක්ෂයක් කියන්නේ තවත් ලක්ෂ 17ක් විතර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂය එකතු වෙලා ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අපි එතුමාම මේ 69 ලක්ෂය තනියෙන් ගත්තා නෙමෙයි පක්ෂයක් හැටියට අපි උදව් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදේ සුළු පක්ෂවල අනිත් පක්ෂවලත් ආශිර්වාදේ ඇතුව තමයි ලැබුණේ. ඒ අරින් එතුමා ඒකට මාත් කළා කියන එකම දිගටම කියනවා. මේක මාධ්‍යවේදියාගේ දාලා තිබුණේ මෙහෙම thumbnail එකක් එක්ක. ගෝඨාභය පැනල ගියේ ඉතාමත් නම්බුකාර විදිහට. මම දන්නේ පැනල නම්බුකාර විදිහට පැනලා යන්න පුළුවන් කැංගරුවන්ට. වෙන ඕන එකෙක් පැනල ගියොත් ඒකේ අප්සෙට් එකක් තියෙනවා. එහෙම නම්බුකාර එම දු පැන පැනම යන හින්දා ඒක නම්බුකාරයි. කැංගරුවේ පැනලා යනකොට. මම දන්නේ මොකද මේ මේක මරු මචං මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පොහට්ටුව තියාගෙන බැසිල්ව කැරකෙනවා. මේකේ අර කැරකෙන එකේ ගෝඨාභයත් ඉන්නවා මං හිතන්නේ. ගෝඨාභය වයික් කරා. දැන් ඉස්සරහට දැන් ඒ කාසිය දෙපැත්තයි තියෙන්නේ. බැසිල්ුයි මහින්දයි. නාමලුත් ඉන්නවා. නෑ සමහර යෝගී ඉන්නවා. නාමල ගැන කතා කරන ප්‍රෙස් වල ඉන්නවා. ආ එහෙනම් නාමලුත් කැරකෙනවා. එහෙනම් මේ මේවා දෙක තුනක් හදාගෙන ඇති බෑග්ග්‍රවුන්ඩ්. නෑ ගෝඨා එක දැන් යන්නෙම නෑ. ගෝඨා එක යන්නේ ගෝඨා. ගෝඨා නේ. ගෝඨා විකුරන්න තරම් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. මේක තව මරු එකක් තියෙනවා මේක කියලා. එතුමා වෙස්සන්තර වගේ රජෙක්ලු. හා එහෙම මම දැක්කා. ඒ කියන්නේ සමහරට එහෙම තනතර දන් දීලා පැනලා ගිහින් ජනාධිපතිකම දන් දුන්නා කියන එක හින්දා වෙන්න ඇති මම හිතන්නේ එහෙම කියන්නේ. ඒ දන් ගත්තා කියන්නේ උදාහරණයක් නැද්ද? බලෙන් ගත්තා වගේ කියලා කියන්නේ. අර ಭಾರತයන් විතර කියන එකක් තියෙන පළවාහරු ජනාධිපති. ಭಾರತ හැමදාම කියන ಭಾರತ හැමදාම කියන එකක් තියෙනවා නෙමෙයි. පන්නපු ජනපති. නිරපාහරිලද ජනාධිපති. ආ ඒක ඇත්තටම එහෙමනේ වෙන්නේ දැන්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති. ගෝඨාභය රාජපක්ෂ එළවපු ජනාධිපති. එළවපු ජනාධිපති. පන්නපු ජනපති. ඒක මං හිතන්නේ හරියට ධූරෙන් පහ කළා නේ. ආ ධූරෙන් පහ කරන ලද එළවන ලද ජනාධිපති කියලා තමයි නිතර නෑ පහ කරන ලද කියන්න බෑ එළවන ලද පහ කරන කියන්නේ බලෙන් එළවනවා කියන එක හරියට රයිම් වෙන වචනේ ලේසි පන්නපු කියන පන්නපු පන්නපු ජනපති පන්නපු ජනපති වෙස්සන්තර වගේ අනේ අද වෙස්සන්තර රාජපුතා මේ ඒක මරුත් වැඩේ ඈ මේ මේ දැන් මේ 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 කතාව කියන්නේ මචං මේ අර අර ඉංග්‍රීසි පත්තරේ මොකද ඩේලි මිර වෙන්න ඕනේ ඩෙලි විරදේ වාර්තා කරන්නේ මේ මේ දිලිත්ගේ පක්ෂෙන් මේ ගෝඨාභයනෝ ගෝඨාභයනෝ කියලා ඒකට තමයි මේ රියැක්ට් කරන්නේ. එතකොට ඒ ඒ කතාවට රාජපක්ෂ පවුල ඇතුළෙම හදලා දෙන රෙසිස්ටන්ස් එක තමයි මම හිතන්නේ කියන්නේ. ඔය පවුලේ පින්තූරු පිටිපස්සේ තියාගෙන එස් එම් චන්ද්‍රසේනට එහෙම කියන්න එහෙම කියන්න හුලුවන් නම් අරිය කියන්නේ ඒ කතාවේ දිගටම කියනවානේ එයාව තනියෙන් නෙවෙයි අපි ඔක්කොම එකතු වෙලා කළේ කියලා කියනවා මේ මොකද ඒ කියන්නේ නෑ ඇත්තටමත් ඔය ගෝඨාභය ඒ ඡන්දෙ දිනන වෙලාවේ එස් එම් චන්ද්‍රසේනලා රෙහි මේ මේ ඔය නැටුවට මේ කියන්නේ ජාතික වශයෙන් ඒ ප්‍රතිරූපය හැදුනේ ගෝඨාභය මං කියන්නේ ඔය 69 ලක්ෂයෙන් සෑහෙන ප්‍රමාණයක් ගෝඨාභය ඇවිල්ලා මේකේ මාර මොකක්ද එකක් කරයි කියලා විශ්වාස කරලා තමයි ඡන්දෙ දුන්නේ. ඇත්තටම ඔය චන්ද්‍රසේනලා එහෙම තමයි විසික්කේ කියලා හිතපු මිනිස්සු. ඔව්. චන්ද්‍රසේනලා තමයි උදාහරණයට ගත්තත් මිනිස්සු ඒ දවස්වල. මොවගේ උන් ආයෙ වැන්ඩපා කියලා. ඒ විද්‍යාත්මක ප්‍රොමෝට් කරගෙන. ඒ ඒ ගෙවල් පැත්තේ මිනිස්සු දේවා දාලා නැහැ නේ. අපේ මිනිහා කියලා දෙනවා ඉතින්. අයියෝ. චන්ද්‍රසේන අනිවාර්යෙන් මේ මට දැන් කාලෙක ඉඳන් පේන එක තමයි රනිල් ළඟට යන්න ලෑස්ති වෙමින් තමයි ඉන්නේ. චන්ද්‍රසේන තමයි ඉස්සල්ලාම රනිල් ජනාධිපති වුණාට පස්සේ අර අපේ ජනාධිපතිතුමා පිළිගනිමු ගාලා එහෙ පොඩ් ගේව එස්එම් චන්ද්‍රසේන සමග. ඒකට දැන් හිතේ අමාරුද? එච්චර කරලත් අවදිකමක් දුන්නේ නැහැ. අර ඇවිල්ලා හැමතිස්සෝ කියන්නේ මේ ජේෂ්ඨ කට්ටිය අපිට ඉති නෑනේ මේ අපිට මේ නෑ. ඔය කීර ජේෂ්ඨයා තමයි ඒ. දුකටපත් පොහට්ටු සමාජිකයෝනි මචං ඔය. Right.
එතකොට මේ අනිත් එක තමයි මේ අපි මේකේ කියාගෙන යනවා සාමාන්‍යයෙන් අපි මේ ඊයේ කතා වුණා මේ ඩෙල්ලියෝස් එකේ කතා වුණා මම හිතන්නේ ඩෙල්ලියෝස්ට පස්සේ වෙන්න ඕන අපි මේ කතා වුණේ ඒ තමයි දැන් මේ ටිකේම ප්‍රෙස් ටික බලාගෙන ඉන්නකො මේ ටිකේ දැන් මම මේ අද තව ප්‍රෙස් එකක් යනවා ඊයේ කවුද අලිසබ්‍රී එතකොට දැන් ඔන්න අර අපි අපි කලින් මාක් කරපු කට්ටිය එලි බහැලා එතකොට ගම්මන්පිල විමල් වාසුලා ඔන්න දැන් අර රස්නේ පොඩ්ඩක් බහැලා ගියාට පස්සේ ඔන්න දැන් කරලියට එනවා channel 4 කියන්නේ මෙහෙම එකක් මේ කතාව මෙහෙම එකක් කියලා එක දිගට අර එකම බොරුව කියන වැඩේ දැන් මේ කරගෙන යනවා ඒ කියන්නේ දැන් ඔක මරු වැඩක් තියෙනවා මේ හසයි මම ඊයේ කතා වෙච්ච එකක් තමයි දැන් ඔය ප්‍රගතිශීලී මිනිස්සු ටිකක් ඉන්නෝනේ මේ රටේ මොකක් හරි යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා විශ්වාස කරන. ඒතර ඒ මිනිස්සු මොකක් හරි එකක තර්කයක් හැදුවා ඒක කතා කරා ඉවර කරනවා. ඒක රිපීට් කරන්නේ නැහැ තැන් තැන් වල. ඔව් බොරුවක් කියලා දුවන එක. ඔව්. බොරුවක් එස්ටැබ්ලිෂ් කරන්න හදන එක අහුවෙන අහුවෙන තමයි බොරුව කියන්නේ. බොරුව කියනවා හැඩ කර කර කියනවා. අලුත් හැඩ දදා ඒ බොරුවට අලුත් මූණු දදා එකම බොරුව කියනවා. එහෙම තමයි මේගොල්ලෝ සමහර මත ලංකාවේ ස්ටැබ්ලිෂ් කරන්නේ. මං කියන්නේ පොහොට්ටුවේ තියෙන විශේෂ හැකියාවත් ඒක. ඇඟේ පොතේ නුගෑවි එහෙම දේවල් ස්ටැබ්ලිෂ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අනිත් බොරු කී කියත ඒක. දැන් මේ මේ මේක අනිත් එක දැන් මං මේ මේත් එක්කම පෙන්නන්නම් ওই ගම්මන් පිළගේ හැරි ක්‍රින්ජ් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ තියෙන එකේ මූණ බලන්න පටන්. එහෙනම් ප්‍රෙස් එකේ අර කැමරා මයික් වලින් කතා කරනකන් දාගෙන ඉන්න මූණ ඒක මරු. පොඩ්ඩේ ඉන්න. ඔබන් කොබන් ෂෙයා කරවෙන්න ඕනේ ඒකම හරි ආයක හොයනකම් මම තව කතාවක් කියන්නම් ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් අර channel 4 එකේ වීඩියෝ එක ඇවිල්ලා දැන් උඩ මට්ටමේ කියනවනේ channel 4 එක කොහොමත් LTT Pro අරම ඒවා යන ASCII හරිද දැන් මේ සුපුරුදු විදියක් තියෙනවනේ මේ අපි දැකලා තියෙනවා මේක මීට කලින් දැන් අසාද් මවුලානට අසාද් මවුලානට වෙන විදිහකට අන්නන්න ට්‍රයි කරනවා හරිද අද එනවා නිවුස් එකක් channel 4 සිද්ධියේ අසාද් මවුලානට කල්මුණේ කතක් නඩුදායි හරිද කල්මුණේ ගෑනු කෙනෙක් අවුරුදු 35ක අසාද් මවුලාන කලින් බැඳපු කෙනෙක් කියලා නොකියා එයාව රවට්ටල කසාද බැඳා හරි රවට්ටල කසාද බැඳලා ටික කාලයක් නිවාඩු නිකේතනයක රඳවාගෙන හිටියා කියලා මචන් එහෙම කසාද බදලා නිවාඩු නිකේතනවල පදිංචි වෙන්න හැදේ දෙන්නේ ඒක ඒක කේස් එකක් තියෙනවා ඒක හරි එතකොට දැන් ඔය ස්ක්‍රිප්ට් එක පරණයිනේ ඒක තමයි ඒක ඔක මෛත්‍රීට පොඩි ළමයෙක් ඉන්නවා කියලා අම්මව තියාගෙන මේ අර අර කමෙන්චුට ප්ලේ කරන්න හම්බුනා මේ 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 අපි මේ ගිහනකොට නැත්නම් ආයි මේකට එන්න එනවා කියන්නේ දැන් ඒ කියන්නේ මේ අසාද් මවුලානා කියන්නේ මේ මේ හිස්ටරි එකේ ඉඳන්ම අප්සෙට් එකේ ගෑනු අනාථ කරපු එකේ ගෑනු රවට්ටල කසාද බඳපු එකේ ඒක වගේ එහෙම එහෙම වුණේ බං උංගා වැඩ කරන්නේ ගොඩේ හිටපු කට්ටිය එක ඒ කාලෙ ඉතින් හිටියේ එතනනේ එතනනේ ඒ ගොඩේ හිටියේ මේ මේ පිල්ලයන්ගේ සෙක්‍රටරි කෙනෙක් නෙමෙයා. ඉතින් ඒ කතාව දැන් එළියට ගේන්නේ ඇයි දැන් හරියටම මේ 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 සිටුේෂන් එකේ මේ නඩුව දාන්නේ? යාව කවුරු එක්කගෙන ඇවිල්ලා. එක්ක මේ කතාවම බොරුවක් වෙන්න පුළුවන්. මේ කතාව ඇත්ත නම් ඒක මේ වෙලාවේ එළියට එන්නේ. ඇත්තක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්නත් පුළුවන්. ඇත්තකටත් වෙන්න පුළුවන්. ගොඩේ හිටිය කට්ටියගේ හැටියට ඇත්තක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මේ කවුස්සන්නේ එයා channel 4 එකේ විසිල් බ්ලෝවර් හැටියට වැඩ කරපු හින්දා එතන කියලා තියෙන්නේ බොරු බලන්න ඉතිහාසෙදම කියලා තියෙන්නේ බොරු කියලා කියන කියලා එකක් හදන්න මේ හදන්න. ඒ කියන්නේ තව නිවුස් එකක් තියෙනවා සද්ද දැක්කද මේ UNHRC එකේ රැසවක් දීලා කියලා. අසත් මම මං දැක්ක අයියේ. මං කියන්නේ දෙවණිනිම හොඳයි මීට වැඩි. මීට වැඩි. ඔය මේ මේ ගම්මන් පිළේ මේ සමන්වත් ගන්න අඩුව ගානේ ඔක ලියන්න. ලියන්න. මේ මූණ බලන්න. අවශ්‍යයි. මාධ්‍යවේදීන් අද උත්තර ලංකා සභාවේ සමාජිකයින්ගෙන් ප්‍රශ්න කළා. අපි දැන් channel 4 ගැන විශාල කතා බහක් ඇතිව දෙනවා. මේක රටට වාසිද අවාසිද? අපි ජාත්‍යන්තර පරීක්ෂණයට යන්න ඕනද? මෙරට පරීක්ෂණයක් සිදු කරන්න ඕනද? ඇයිද යන්නේ මේ channel 4 වගේ බොරු වපුරන නාලිකාව ගැන කාලේනාසි කරන අපේ රටේ ඊට වඩා වැදගත් ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේක මේ තරම් ආන්දෝලනාත්මක වෙනකන් අපේ රටේ ආව බලන්නේ. පොස්ට් කරන්න මචං. channel 4 පඩ පොස්ට් කරගෙන එයා කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවධානය යොමු කිරීම ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි රටේ ඊට වැඩිය මාර ප්‍රශ්න ටිකක් තියෙනවා මේමයි මාර ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි ගම්මන්පිල මහත්තයා ඔයගොල්ලෝ හදපු ඒ වුණාට ඒ අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරේ බන වැදගත් වැඩක් නෙමෙයි ඔව් ඒක يعني ඒක ඒක ඕගොල්ලෝ ඊටාම වැදගත් විදිහට කතා කරමින් හිටියන්නේ මං කියන්නේ මේ ඕගොල්ලෝ ඒක කැපිටලයිස් කරලා ඡන්ද දිනලා ආණ්ඩුව හිටවුවා එතකොට එතකොට මාර එකක් දැන් ඒක ඇත්තට වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි කියන්න දෙන්න යට කියන්න දෙන්න සම්බන්ධයෙන් අපේ රටේ කතා බහක් ඇති කරා ඒක වැඩගෙන ඉන්න නාලිකාවක්ද
ඕකේ කලින් ඉඳන්ම මේ ජන සංහාර වුණා දෙමළ සාමාන්‍ය මිනිස්සු මරා දෙමු කියලා එහෙම බොරු පතුරවපු නාලිකාවක් නේ වැඩ තමයි ඒක තමයි ජනාධිපතිවරයා කියන වැඩි අධිකාරින්නේ නැහැ ළඟ නම කියලා දුවනවා මේ පත් කරන ජාමිය දේශීය කොමිසම් ගැන විශ්වාස කියන්න බෑ ජාත්‍යන්තර කොමිසමක් ඕනේ කියලා දැන් ඕගලුන්ට මතක ඇති ඒ කාලේ ආණ්ඩු පක්ෂයේ හිටිය යහපාලන ආණ්ඩුනේ තිබුණේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ දැම්ම තීරින් කාරක සභාව පාසු ප්‍රහාරය ගැන හොයන් ඔය කවුද ජවිපේ අය හිටියා මුස්ලිම් කොංග්‍රස් එකේ හකීම් හිටියා දෙමළ ජාතික සන්ධානය අය හිටියා UNP අය හිටියා ඉතින් මේගොල්ලෝ මේක පරීක්ෂා කරලා දාපු වර්තාවකවත් ඔහොම කතාවක් එළියට ඇවිල්ලා නැහැ ඉතින් ඇත්තටම ගත්තොත් එදා ආණ්ඩු ඒ ආණ්ඩුවට ඕන තරම් හැකියාව තිබුණා මේක වෙනත් පාර්ශව මේක ඇතුලේ මොනවා හරි යටිකූට්ටු අරමුණු සපුර ගන්න උනාද නැද්ද කියලා බලන්න මේ වෙලාවෙවත් එල්ල වෙච්ච නැති කතාවක් දැන් මේක පාට ඩෝංගාල පත්තු වෙන්නේ කාගේ හරි න්‍යාය පත්‍රයකට අනුව මිසක් මේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි අර කර දැන් කාගේ හරි කියලා කියන්නේ ජාත්‍යන්තර කියන එකට දැන් ලැජ්ජයි ඒක කියලා චොර ඒ කියන්නේ එයාටම ජා කියවෙනකොට හී කියලා ඊට වඩා හොඳ කාගේ හරි කියලා කියන්නේ කාගේ හරි කියලා කියන්නේ ඉතින් රාජපක්ෂලාට පොඩ්ඩක් ගහ ගන්නත් ඕනේ. ඔව්. හරිද? මොකද එතනින් ගැලවිලා නැවෙත් ඉන්නේ. හැබැයි ඒකට ගහන්න ගියොත් එහෙම ලයින් එකක් නැති වෙනවා. ඒකයි වැඩේ වෙලා දෙන්නේ. ඒකයි ඔය නිකන් කරාරල වගේ. සාහනික දැන් ගහන්න ඕන උනාට එයා දැන් රාජපක්ෂලාට ගහන්න පාර අතීතේ ඉන්න විවල් විරංජනම් වදිනවර කියන්නේ. ඔකට උදේගම්මන් කාලතරණය කරනවා. උදේගම්මන්පිල කියලා දෙන අමාරු කතාවක්. අපි විපක්ෂයේ විදිහට ආණ්ඩුවට පහර දෙමු. රාජපක්ෂලාට පහර දෙමු. නමුත් මේ පහර දීම වලින් රටට හානියක් නොවන බවට වග බලා ගැනීමත් විපක්ෂයක් ලෙස අපි වගේ තියෙනවා. ඔව් ඉතින් රටයි රාජපක්ෂය කියන්නේ එකක් දෙවේ. මේක මේ රාජපක්ෂලන්තේ නෙවෙයිනේ ගම්මන්. ඔකේ තව මරු කැලලක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක මගේ අදහසක් ඈ මම මේ අදහසක් විදිහට කරන යෝජනාවක් මේ පොහට්ටුවට. ඕගොල්ලොන්ට මේක අනිත් පැත්තට හිතන්න බැරිද? හරිද? එහෙනම් ඕගොල්ලෝ සුපුරුදු විදිහට දැන් විමල්ලටත් මේක දැන් මම කියන්නේ පොහට්ටුවේ ෂූ එකේ ඉඳන් මම මේ කතාව කියන්නේ. එතන පොහට්ටුවට හිතන්න පුළුවන් වුණොත් අඩේ විමල්ලත් මේකට වැඩිය රෙසිස් කරන්නේ නැහැ. එතකොට ජාතික සංවිධාන කියන ඒවාත් එහෙම එක ලොකුවට රෙසිස් කරන්නේ නැහැ. මේ කවුද සජිත් උනත් මේක ලොකුවට අල්ලන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක හොඳ මාතෘකාවක් මේක අනිත් පැත්තට කැපිටලයිස් කරන්න. තව ටිකක් එහා පැත්තෙන් ඉස්සෙන්ද දීලා කට්ටිය එකතු කරන්න පුළුවන් නේද මේක වටේට කියලා. ඔව්. ඔව්. එහෙම හිතනවා දැන්. එහෙම හිතන්න හිතෙන්නේ නැත්තම් කියලා මම. බ්‍රූනෝ මේ අපිට හොරෙන් පෝට්ටුවේ කන්සල්ටේෂන් කරනවා. දැන් අපි දැන් මම බලාගෙන දැන් නාමල්ට ඇහෙන ටිප්ස් ඔක ගැද්දුන පෞගේ දවසල. නෑ මං කියන්නේ එහෙම කරනකොට අපිට ආසයිනේ අපි කියපුවනේ කරන්න. ඒක තියෙන වෙන එක. අපි කියපුවා කරනවා. එහෙම එකක් තියෙනවා. අපි කියපුවා කරනවා. අනේ පොඩි ක්‍රින්ජ් ආදල් එකක් ගන්න. මේ ඉතින් ඔකක් තියෙනවා කොහොමත් අරක බලන් ඉන්න මං කියන්නේ අනිත් ප්‍රගතිශීලී මිනිස්සුත් අර ඒ මාතෘකාව කතා කරලා අතෑරපු ගමන් අතෑරලා නිකන් ඉන්න දෙන්න එපා මොකද ඕගොල්ලෝ අපි කතා කරන එක නැවැත්තුවම ඒගොල්ලෝ කතා කරනවා කියන්නේ අපිට අර නිවුස් එකේ හයිප් එක තියෙනකන් අපි කතා කරලා ඉවර කරනවා බොරු කියන එක දිගටම කියනවා බොරු කියන එක දිගටම කියනවා ඉතින් ඒක නිසා මේ කතාව මේන්ටේන් කරන එක මම හිතන්නේ අතිශය වැදගත් ඒ ප්‍රගතිශීලී නිර්මාණශීලී කඳවුරටත් අයිති ඒ වැඩේ අර මොකද ඇත්තට ඉතින් බොරු වලට ක්‍රියේටිවිටි එකක් ඕනේ නැහැ නේ බං කියන්නේ ඕනේ ලැජ්ජ නැතිකම විතරයි ඕන එකක් කියන්න ඕන එකක් කියන්න පුළුවන් නේද ඒක තමයි ඒගොල්ලෝගේ තියෙන ලොකුම අවිය මේ මම නිවුස් ටික හෙඩ්ලයින් ටිකක් කියාගෙන යන්නම් කිසිම සම්බන්ධයක් නැති වෙයි ඒ වගේ හරිද සම්බන්ධයක් හදාගන්න try කරන්නත් එපා ජනතාවට මෙහෙ මොතේ මැතිවරණයක් අවශ්‍ය නැහැ මේක කියන්නේ වජිර පාර්ලිමේන්තුව වහලා තනි රණයට බාර දෙන්න ඒ පඩිත් ඉතුරුයි සැප්තැම්බර් පසු අපි ලෝකේට ණය දෙන රටක් වජිර කියන්නේත් වජිර ඒ කියන්නේත් වජිර තව වසර 12ක් ජනාධිපති රනිල් වසර 12ක් ජනාධිපති රනිල් තවත් වසර 12ක් ඒක කියන්නේත් වජිර ශ්‍රී ලංකාව ලෝකේට ණය දෙන රටක් කරනවා සුද්දන් අපේ වැඩට ගේනවා ඒක කියන්නේත් වජිර ජනාධිපතිගේ වැඩපිළිවෙල ලෝකයෙන් පිළි අරන් අවසන් ඒක කියන්නේ වජිර. අද නිවුස් එක තමයි අනුරයාපාට සහ වජිරට ඇමති දූර. නී අනුරයාපා ඔය මොකුත් කිව්වේ නැහැ. තණියම දුන්නොත් රෝන්ඩීනේ.
හතර දෙනෙකුට හම්බ වෙනවා නේද? අනුරයාපා තමයි අර ලංසල හදපු සන්දානේ නායකත්වයට පත් වෙන්නේ නේ. නායක හරි නෑ. ලංස නායක එයත් ඉන්නවා ඒකේ කොහොමද? නෑ අනුරයාපා මං හිතන්නේ ඒකේ ලීඩින් රෝල් එකක් කරනවා. නිවුස් එකත් මං නිවුස් එකත් කියන්නේ හන්දන් ඒකේ නුදුරේම අමාත්‍යාංශ විෂයන් හතරක් සංශෝධනය කිරීමට සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරනවා. විපක්ෂයේ සිටින අනුරපිදර්ශන යාපා එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු සිව් දෙනෙකුට මෙහිදී අමුතු දොර හිමි වෙන බව ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ඒකට තමයි මෙච්චර කල් අර දැන් මේ කවුද ඩයනගමගේ ටිකට් එස් කර 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 ආවේ. ඒතර වජිර ගැන කතා කරපු හින්දාද වජිර නේද කියලා තිබ්බේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. ඒ කලින්ම කියපු එකක් මම. ඒ වුණාට ඡන්දයක් එනවා කියලා වජිරම කියනවා. කොහොමද දන්නවද? දෙසැම්බර් වලදී රාජ්‍ය සේවකයන්ට වැටුප් සහන රැසක්. ඒ කියන්නේ ඡන්දයක් කියන්නේ. මොකද ඕක අපි කතා වුණා බැසිල් සහ රනිල් අතර තිබිච්ච මීටින් එකේදී මොන සහන පැකේජ් එකක් ඊළඟ මේ බජට් එකෙන් යෝජනා කරන්න කියලා. ඒ කියන්නේ සහන බජට් එකක් දෙන්න කියලා බැසිල් යෝජනා කරලා තියෙනවා. ඔය අර රනිල්ුයි බැසිල්ුයි විතරක් හම්බෙච්ච එක ඔව් සාගර කාලය සම්බන්ධව ඔකේ විස්තර දෙන්න කියලා. ඒක තමයි රටේ අනාගතය තීරණය කරන මීටින් එක කියලා. අන්න හරි. තීරණය කරලා දෙති. ඔය කියන්නේ ඒගොල්ලෝ තින් අපේ අනාගතේ ඒගොල්ලෝ කරලා නැති මෙහෙම වෙලා තියෙන්නේ. රනිල්ගේ සඳහන බලාගත්තා නම් හොඳයි. ඒගොල්ලෝ ගත්ත තීරණ ටිකක් අනාගතය ගැන අනාගතය යනවා බිබදි. ඊයේ මේ මරු කමෙන්ට් එකක් දැක්ක මම. ඔයාලා දැක්කද නැහැ? අර ඊයේ අපි හරක් කටාගෙන නිවුස් එකක් ගත්තා. ඒකේ කියලා තිබ්බා මේ කමෙන්ට් එක දාලා තිබ්බ කෙනා මට නම මතක නැහැ. හරක් කටා කිව්වහම මට මතක් වෙන තිස්ස කොට්ටේ. ඒ නම හරියට හරියන්නේ තිස්ස කොට්ටේ ආද. බැයිද අරෝගේ කයි කළා. නම ඉල්ල ගන්න කියලා. ඒක රෙජිස්ටර් කරලා දෙන්න කියලා. හරක් කටා කිව්වම තවත් නිවුස් එකක් තියෙනවද මේ? ඔවා කියන්නේ. හරක් කටා ගැන කියපු හින්දා මතක් කරන්නම් හරක් කටා වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා රියන්සි අර්ථකුලරත්න උසාවියට දැනුම් දීලා තියෙනවා. එයාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. CID එක ඇතුලේදී නාඳුනන පුද්ගලයෝ හතර දෙනෙක් එයාට පහර දීලා තියෙනවා කියලා. හරිද? මම මේකේ නිවුස් එකේ තියෙන එකම කියන්න මේ මෝසමක් දාලා ඒ මෝසම මාර්ගයෙන් ඊයේ කැඳෙව්වාම සැකකරුවෙනින් තමයි මේ ටික කියන්නේ. පුවත්පත් ඇතුළු මාධ්‍ය මගින් වාර්තා වුණා සැකකරු පැනල යන්න හැදුවා කියලා. හරිද? අර කියන්නේ කිරිටොපි වලට මත් වෙන CID දිලා දරින්න වගේ කිරිටොපි කාලා මත් වෙලා ඊට පස්සේ ඒ අල්ලපනල්ලේ මෙයා පැනල යන්න හැදුවා කියලා. එහි සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. දැන් මේ නඳුන් චින්තක එහෙම නැත්නම් හරක් කටා වෙනුවෙන් පෙනෙහින නීතිඥයා උසාවියට කියන්නේ මාධ්‍යවල මෙහෙම ගියා අපි දන්නේ නැහැ මේක ඇත්තද කියලා. නමුත් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරුට පුද්ගලයන් සිව් දෙනෙක් වෙස්වලාගෙන පැමිණ පහර දී තිබෙනවා. CID එක ඇතුලේ පුද්ගලයන් සිව් දෙනෙක් වෙස්වලාගෙන ඇවිල්ලා. ඒ කියන්නේ උන් මාර සෙට් එකක්. ඒ බුද්ධි අංශයේ ඉන්න බිල්ඩින් එකේ හතරවෙනි තට්ටුවට වෙස්වලාගෙන යනවා. ඒ කවුරුත් දන්නේ නැතුව ගිහිල්ලා හරක් කටාට ගහලා තියෙනවා කියලා තමයි කියන්නේ. එම නිසා සැකකරුගේ ජීවිත ආරක්ෂාව සඳහා සුදුසු නියෝගයක් ලබා දෙන්න සිල්ලා සිටිනවා කියලා තියෙනවා. ඉතින් අධිකරණයෙන් කියලා තියෙනවා මේක තිලිනගමගේ මහේස්ත්‍රාත්වරයා ඉස්සරහා වැඩේ යන්නේ. එයා කියලා තියෙනවා මේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කරලා වෛද්‍ය වාර්තාවක් ගන්න කියලා මේ එයාට ඇත්තට පහර දීලා තියෙනවා කියලා බලන්න. එතකොට දැන් කලින් ආපු කතාවයි අපි ඔක මාක් කළා. ඒ කියන්නේ මේ හරියටම ඩිටෙන්ෂන් ඕඩර්ස් අලුත් කරනවද නැද්ද කියන තීරණය ගන්න තියෙන දවසට කලින් දවසේ ගහනවා කිරිටොපි දීලා මත් කරලා පැනලා යන ට්‍රයි කරලා එක පොලිස් නිලධාරියෙක්ගේ අතේ තියෙන පිස්තෝලෙ උදුරගෙන හරක් කටා මොනවද කරන්න මගේ හතරවෙනි තට්ටුවේ ඉඳන් ජඩේලෙන් පයින්ද හතරවෙනි තට්ටුව පල්ලෙහාට ඇවිල්ලා එළියට පිට වෙලා යන්න බලද්දි මෙහෙමයි කෙනෙක්ව ප්‍රාණ අපේට අරගෙන වගේ එකක් එහෙම නාටිවල වගේ එහෙම නේද අනික එහෙම නයි අනික එතන දාන්නත් බෑ ඒ වගේ නාට්‍යයක් කරලා ලොකු ඔව් සාහනික එතන ඉන්නේ වැඩෝ නෙවෙයිද එතකොට එතන ඉන්නේ එක මිනිහෙක් පිස්තෝලයක් අරගෙන තව මිනිහෙක්ගේ බෙල්ලට තියාගෙන පැනලා යන්න හදනකොට ඒකට කකුල් මාට්ටුවක් අද්දා ගන්න පුළුවන් එකක් එක්කක් නැද්ද ඔක ඒක සෙල්ලංගියක්ද ඒක එහෙම වෙන්නේ නැහැ නේ මචං මං හිතන්නේ ඒ කියන්නේ එතන ඉන්නවා ආසන්න වශයෙන් 2000ක විතර 2000කට 2500 ඔව් ඉතින් පොලිස් මූලස්ථානේ නේද අපි දුවේ එහා පැත්තේ පොලිස් මූලස්ථානේ එහා පැත්තේ නේද එදා එතන ඔක්කොම නැහැ කියන්නේ 500ක් අතින්ද ඔව් 500ක් අතින්ද කොටුවේ කොටුවේ එහා පැත්තේ මුලික මූලස්ථානය නේ කොටුවේ තියෙන එතන කොටුව මේක තියෙනවා මේ CID එක තියෙනවා ඊට පස්සේ එහා පැත්තේ පොලිස් මූලස්ථානය පිටිපස්සේ නේවි එක ඊට පස්සේ ජනාධිපති ආරක්ෂකය එහා පැත්තේ PSD එක ඊට එහා පැත්තේ විදේශ අමාත්‍යාංශය
ඉතින් ඒක කොහොම ඩොජි මං කියන්නේ පන්න ප්‍රජනපති තොරෙන් ගියේ නමාරුවෙන් උතනි ඔව් පිටිපස්සේ පිටිපස්සේ මේ ඒක ටිකක් ඩොජි කොහොමද ඉතින් එතකොට අපි දන්නේ නැහැ දැන් මේ කතා දෙකෙන් ඇත්ත මොකද්ද කියලා අපි දන්නේ නැහැ කිරිටුපි දීලා පැනලා යන්න හැදුවද නැත්නම් වෙස්වලා ගත්ත හතර දිනක් ඇතුළට ඇවිල්ලා වෙස්වලා ගත්ත හතර දිනක් ඒක ඇතුළට එන්න නම් මෙලෝ වියන්නේ මට මම එනම් බූතිය වෙන්න ඕනේ යනවා යනවා පේන්න තියෙන්නේ එනම් අර එනම් බූතිය වගේ වෙන්න ඕනේ එහෙමනම් අර මොකද්ද හෙන රාජ තෛලි හරි පාප් හරි ගාගෙන නොපෙනියන්න පුළුවන් ඉතින් ඒක ඒක නම් ලොවෙත් වෙන්න බැරිය ගන්න එහෙම කොහොමද වෙන්නේ එහෙම වෙනවනම් ඕක වහන්න මං කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඔව් එහෙම වෙන්න පුළුවන් නම් ඕක වහන්න. එහෙම වෙන්න පුළුවන් නම් ඕක ඒ කතාව ඇත්තක් නම් CID ජාතික ආරක්ෂා වනතුරේ. ඔව් අනික එච්චර දෙයක් වෙන්න පුළුවන් නම් මෙලහට හරක්කට ගිහින් ගිහිල්ලා. ඔව්. හතර දිනකට වෙස්සලාගෙන ඕක ඇතුළට ඇවිල්ලා ඔහොම නටුම් නටන්න පුළුවන්. නම් හරක්කට තනියම වෙස්සලාගෙන ගිහිල්ලා. වෙස්සලාගෙන ගිහිල්ලා මෙලහ. ඒකටම සම්බන්ධ තව නිවුස් එකක් තියෙනවා මං ඔහොම කියන්න. හරක්කටට සහය දුන් PC බෝට්ටුවෙන් රටින් පණිය කියලා ක්වෙස්චන් මාක් එකක් පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතියද රහස් පොලිසියට ප්‍රකාශයක් දී සඳහන් කර ඇත්තේ ඔහු විදේශගත වීම සඳහා ඉකුත් මාස 21 වෙනිදා විදේශ ගමන් පළපත්‍රයක් ලබාගෙන ඇති බවයි මේ කියන විදිහට එයාපෝට් එකෙන් ගිහිල්ලා නැලු බෝට්ටුවෙන් යන්න ලෑස්ති වෙනවා කියලා සැකයක් තියෙනවලු වෙන රටකට හැබැයි ඕකෙම iri.lk වාර්තා කරලා තියෙනවා මේක සීනියර්ස් එකේ ඔව් iri.lk වාර්තා කරලා තියෙන අප්ඩේට් එකක් මම කරදරයක් නැතුව විදේශ රටක ඉන්නවා හරක්කටට උදව් කරලා පොලිස් කොස්තාපල් නිවසට දැනුම් දෙයි කියලා. මේ WhatsApp කෝල් එකක් කරගෙන කියලා දෙනවලු මම වෙන රටකට ආවා මම කරදරයක් නැතුව ඉන්නවා කියලා. මෙහෙ අය තාම සැකපල කරනවා රට ගියත් දන්නේ නැහැ නේද කියලා. එහෙමත් මේ අපේ අර අපි කියපු ඩ්‍රාම එක එහෙම් පිටින් වෙලා වගේ. අපේ Patreon කෙනෙක් අරුන් ශවින්ද කියලා තියෙනවා. ඒ පහර දීලා තියෙන්නේ හරක්කට අඳුනන්නේ නැති හතර දෙනෙක්ද CID එක අඳුනන්නේ නැති හතර දෙනෙක්ද කියලා හරියට කියා ගන්න විදියක් නැද්ද කියලා. නාඳුනට කිව්වම කවුරු නාඳුනද දන්නේ නැහැ නේද? එහෙම ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. මේ අපේ ඉතින් මෙතන සෑහෙන ක්‍රියේටිව් හැරි පොටර් වගේ කොස්සකින් ඔයාලට මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ටීවී සීරීස් එකක් ගියා අර මේ ස්පයිඩර් ගර්ල් හරි ක්‍රැබ් ගර්ල් කෙනෙක් ඉන්නවා අර රොබෝ කෙනෙක් ඉන්න සීන් නෑ ඒකේ උන්න තේනවා රෙද්දක් ඒකේ බහගත්තාම පේන්නේ නැතුව යන එකක් ඔව් එහෙම එකක් තිබ්බන්නේ ඒ වගේ එකක් ඒක හැරි පොටර් එකේ තියෙනවනේ මෙහෙ තියෙනවත් දන්නේ නැහැ මේ ඔවා කියන්න බෑ හරි මං යන්නම් නිවුස් එකකට මේ වසර 3ක් ඇතුළත අස්වැසුම නතර කිරීමට සැලසුම් කියලා කියනවා කියන්නේ අනුප පැස්කෝල් අමාත්‍යවරයා තමයි මේක කියලා තියෙන්නේ වැඩ බලන කාන්තා ළමා කටයුතු හා සමාජ සේවය බල ගැනීම අමාත්‍ය මේ ඒක මරුටක් ගාලා ඇමති කෙනෙක්ට වැඩ බලන්න දවස් දෙකක් දීපු ගම ප්‍රෙස් රිලීස් දාලා නම යන්න බෑ මචං මම වැඩ බලන ඇමති කෙනෙක්ට දවස් දෙක තුනක් වැඩ කරන්නේ දැන් ඒ කියන්නේ වසර 3ක් ඇතුළත අස්වැසුම නවත්තනවා කියන්නේ ලංකාව මිනිස්සු ටික දිලිඳු බයෙන් මුදව ගන්නවා කියන එකද අවුරුදු 3ක් ඇතුළත නැත්නම් අස්වැසුම ප්‍රෝග්‍රෑම් එක නවත්තලා දානවා කියන්නේ නෑ ඒ ප්ලෑන් එකේ හැටියට තියෙන්නේ අස්වැසුම දෙන්නේ මිනිසුන්ට ඒක කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකකට පාවිච්චි ගන්න කැපිටල් එකක් හදලා පාවිච්චි ගන්න පුළුවන් වෙන තැනට ඒගොල්ලන් يعني සමාජ සවිබල ගැනීමක් හැටියටයි දෙන්නේ මේ ටික ආධාර දෙනවා කියන තැනින් හැරෙන්නේ මගේ ඒ නෑ කන්සෙප්ට් එක හරි ඇප්‍රෝච් එක හරි හරි නෑ මං අහන්නේ අවුරුදු 3කින් නවත්තනවා කියන්නේ මිනිස්සු උඩට මේ සමාජ වලට දෙන්න විදියක් නැති වෙලා අවුරුද්දෙක විතර නතර වෙන්න පුළුවන් දෙන්න විදියක් නැතුව ගිහින් කලින්ම නතර වෙන්නත් පුළුවන් හැබැයි මේ මං කියන්නේ මේ සමාජ සුබ සාධනය සම්බන්ධයෙන් ඇත්තට ඇප්‍රෝච් එක විය යුත්තේ මේක තමයි ඔව් ඔව් ඇත්තටම මුතේ සමෘද්ධි වගේ අනම්ම නම් නෙවෙයි අවුරුදු ගණන් මැරෙනකම් දෙන මේ සුබ සාධන කියන්නේ මචං හෙනයක් මිනිසුන්ගේ ජීවිත කාලකන්ණි කරන එකක් ඒක ඇත්තටම මේ ඔතන තමයි තියෙන්න ඕනේ කියන්නේ සමාජ ආරක්ෂණ දැල කියන එකේ එළඹුම තියෙන්න ඕනේ ඔතන මිනිසුන්ව ඉන්න තැනින් උස්සලා අරගෙන සමාජ ආරක්ෂණ දැලේ ආරක්ෂාව අවශ්‍ය නැති තනියෙන් හිට ගන්න පුළුවන් ලෙවල් එකකට මිනිසුන්ව තල්ලු කරන එක අමත් තියෙන්නේ පොඩ්ඩක් ඒව හිට ගන්න බැරි තැනකනේ. ඉතින් බලමු ඉතින් හැබැයි මගේ මේ එළඹුම හරි. මං කියන්නේ මේක මේ සෑහෙන කාලෙකින් දැක්කේ එහෙම දුප්පත්කම දුර්වලනවා කියන එක සම්බන්ධයෙන් මේ අප්‍රෝච් එකෙන් කතා කරා. ඒක හරි. අනිත් එක මේ තව නිවුස් එකක් කියන්නේ අපි මේ කලින් කීප එකට පොඩ්ඩක් සම්බන්ධ එකක් මේ මයිත් දැන් අර අපි පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට කතා කරපු එකක් තමයිනේ දැන් හරි වැඩේ ටිකක් ඕනාට වඩා ඇවිස්සීගෙන ආවොත් අනිවාර්යෙන් මේකට බිල්ලක් දෙන්න වෙනවා කියලා මේ දවස්වල මෛත්‍රී බය ඉන්නවලු අත්තරංගුවට ගන්නේ ඔව් මෛත්‍රීව බිල්ලට දෙයි කියලා මෛත්‍රීත් බය ඉන්නවලු තව පොලිසියෙත් අපි දන්න කෙනෙක් වෙනට බය ඉන්නවලු මේ අල්ලපනල්ලස්සේ මගේ පිටින් ආවිද මේක කියලා
ඕකෙම තව එකක් තියෙනවා නිවුස් 19 වාර්තා කරලා මේ අවුරුදු 4ක් මාවණි කෑවේ පාස්කු ප්‍රහාර ගැන දැන් ඔය එලි වෙලා තියෙන කවුද කලේ කියලා මෛත්‍රීපාල කියලා තියෙනවා මේ පාස්කු ඉරිදුන ප්‍රහාරයට තමා වගකීමේ වසර 4ක් පුරාවට තමන්ට විවිධ පාර්ශව චෝදනා නැගුවද channel 4 වීඩියෝෙන් මේ සිදුකලේ කවුද යන්න පිළිබඳව හෙලිව ඇතයි මෛත්‍රීපාල සිරිසේන කියනවා කියලා තමයි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථාන තිබ්බ මාධ්‍යමකෙදී තමයි කියලා දෙන්නේ මේක මේ හැබැයි ඉතින් මෛත්‍රීපාල දැන් බයේ ඉන්න හේතුවක් නැහැනේ ඇත්තටම දැන් යා මුලින් මේක කිව්වේ මම කිසි සම්බන්ධයක් නැහැ මට අදාළ නැහැ මම මේක ගැන දන්නේ නැහැ කියලානේ දන්නවනේ නේද ඒකනේ හරිද ඒ කියන්නේ මේ විදිහට දැන් දින 52කට ඕකේ ප්‍රධාන අපි හොඳටම දැනගන්න ඕනේ දේ තමයි රාජපක්ෂලාට ආපහු ඔය වගේ ප්ලෑන් එකකට යන්න හරි අයිඩියා එකක් එන්නේ ඔය දින 52 ආණ්ඩුවත් එක්ක ඊට පස්සේ ඒකත් ඒකෙන් පස්සේ 2018 අර පාදේශීය සභා ඡන්දේ ඔය දේවලුත් එක්කනේ ඉතින් ඒ වගේදී මෙයා ගත්තේ නැහැනේ මිනිස්සුන්ගේ පැත්ත මෙයා මෙයා අර යාට දීපු සම්පූර්ණ මැන්ඩේට් එකටම පයින් ගාලා රාජපක්ෂලා ළඟට ගියා නැත්තම් ඒකලා 2019 ත් ඔය පාස්කු ප්‍රහාර වැඩි දැනදැන රාජපක්ෂලා ඔඩොක්කේ තියාගත්තා ඒ පක්ෂේ ගිහිල්ලා සභාපතිකමක් ගත්තනේ සහ ඒ එතන තමයි මම කියන්නේ එයාගේ දේශපාලන සාක්ෂරතාවයේ විශාල අවුලක් හින්දා තමයි රාජපක්ෂලා නැවත හිත ඔසව ගත්තා එයා පක්ෂෙන් එළියට ඇවිල්ලා නිදහස් පක්ෂෙන් එළියට ඇවිල්ලා ජනාධිපතිකම ගත්තට පස්සේ එයා ආපහු නිදහස් පක්ෂේ සභාපතිකම එක්වය කරනවානේ එතෙන්ට වෙනකන් හරි මං කියන්නේ එයා නිදහස් පක්ෂේ සභාපතිකම ගන්න ඕනේ දැන් ගත්තට පස්සේ එයාට නිදහස් පක්ෂේ සම්බන්ධයෙන් කන්ට්‍රෝල් පවර් එක තියෙනවා එයාට හොඳටම chance එක තිබුණා මහින්දලා කියන රාජපක්ෂලා පක්ෂේ කඩාගෙන යනවනම් ගියදෙන් කියලා නිදහස් පක්ෂෙන් අගමැති අපේක්ෂකෙක් නම් කරන්න රාජපක්ෂලා නොවන. හරි. ඒ වෙලාවේ පක්ෂ කැඩේ කියලා කියන රටක ජනාධිපති පක්ෂයක් පරිස්සම් කරන්න නෙවෙයි ඉන්නේ. අනික් අතට යා තේරුම් ගන්න ඕනේ කොච්චර නැටුවත් පක්ෂ කැඩෙනවම තමයි මේ වෙලාව. මොකද يعني ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂක හැටියට දාලා මහින්ද අගමැති වුණා නම් හිතන්නකෝ ඒ තත්ත්වෙ. ඒත් කැඩෙනවා. ඒ නෑ නෑ මහින්ද අගමැති වුණා නම් මෛත්‍රීපාලව ජනාධිපති කරගත්ත එකේ වැඩක් තියෙනවද? වැඩක් නැහැනේ. එහෙමනම් මහින්ද ජනාධිපති වෙලා ඉදදී දීමු ජයරත්න අගමැති හැටියට මෙලෝ වැඩක් නැතුව සයිඩ් ලයින් වෙලා හිටියා වගේ මෛත්‍රීපාලට ජනාධිපති හැටියට සයිඩ් ලයින් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒක වුණා නම්. එතකොට ඒක වෙන්නේ නැහැ. එතකොට ඒක වෙන්නේ නැති වුණාම එතකොට මෛත්‍රීපාල තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කොහොමත් මහින්දව පරද්දන්නත් ඕනේ. මහින්ද අගමැති අපේක්ෂකත්වයේ දීලා. එතකොට කොහොමත් මහින්ද කඩාගෙන යනවා. කොහොමත් අනාගතයේ දවසක කඩාගෙන යන එක ඒ වෙලාවේ නිදහස් පක්ෂේ කැඩුනට කමක් නැහැ. රාජපක්ෂලගේ මේ භූමිකාව මෙතනින් අවසන් කරන්න ඕනේ කියන තන කොන්ද කෙලින් තියාගෙන ඇත්තටම ලංකාවේ දේශපාලන වෙනුවෙන් කරන්න ඕනේ වැඩේ ඒකයි කියන එක තේරුණා නම් මේ මිනිස්සයාට. අද මේ ප්‍රශ්نين සෑහෙන ප්‍රමාණයක් අපේ රටට නැහැ. එත් එක්ක අපි මේ ඊයේ ට්‍රේන් ස්ට්‍රයික් එක මං හිතන්නේ අද අවසන් වෙනවා. ඔව් ඊයේ රාත්‍රි පිටච සාකච්ඡාවෙන් පස්සේ ඒගොල්ලෝ කියලා තිබුණා මේ අවසන් කළා කියලා. ඒක ගැන අපි කතා කරන්න ඕනේ ඇත්තටම. දැන් අපි කතා කරමුකෝ මේ මේ දැන් අපි පහුගිය දවස්වල අපි කියන්නේ මේ ට්‍රේන් ස්ට්‍රයික් කරන විදිහේ අප්සෙට් එකයි. ඔව්. එහෙම තැනකනේ දැන් මෙතන මේ 84 දෙනෙක්නේ. මේ ලොකොමෝටිව් එන්ජින් ඩ්‍රයිවර්ස්ලා 84 දෙනෙක්නේ මේ මේ සංගමේ ඉන්නවයි කියලා කියන්නේ මේ වර්ජනය කලේ. දැන් ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට සතියකින්ද දෙකකින්ද මොකද කරන්නේ කියලා උත්තරයක් දෙනවා කියන පොරොන්දුව උඩ වැඩ වර්ජනය අවසන් කළා. මිනිහෙක් මලා මගේ මේක අමතක කරන්න බෑ මොනම විදිහකටවත්. එක්කෙනෙක් තුවාල වුණා වැඩ තුවාල වුණා දෙන්නෙක් වැඩලා තුවාල වුණා බුළු ගහකොඩදී එකයි බම්බලපිටිය හරි කොහේ වුණා ඔය පැත්තකම තුන්දෙනෙක් වැටුණා දෙන්නෙක් තුවාල වුණා එක්කෙනෙක් නැති වුණා. ඉතින් මරණෙකුත් සිද්ධ වෙලා තමයි මේ වැඩ වර්ජනය ඉවර වෙන්නේ. කියන්නේ ලංකාවේ වැඩ වර්ජන වගේ දේවල් වලදී බලපාන වෙනත් ප්‍රශ්නයක් තියෙනවා මං කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නෙට නෙවෙයි මිනිස්සු ෆයිට් කරන්නේ. ඒ කියන්නේ අන්තිමට ඇනලයිස් කරලා බලමු වෘත්තීය සමිතිය ෆයිට් කරන්නේ ඇත්ත ප්‍රශ්නෙට නෙවෙයි අදාළ බලධාරීන් ෆයිට් කරන්නේ ඇත්ත ප්‍රශ්නෙට නෙවෙයි. ඒක ලෙහලා බලුවොත් දැන් ඔව් වෘත්තීය සමිතියක් ඉල්ලීම් ඉදිරිපත් කරන්න ඕනේ Tamanට ඕන ප්‍රමාණයට වැඩියි. මස් රාත්තලම ඉල්ලුවාමනේ කාලක් හරි හම්බෙන්නේ කාලක් හම්බෙන්නේ එහෙමනේ එතකොට ඔයාලට 10000ක් පඩි වැඩි කරගන්න ඕන නම් 25000ක් ඉල්ලන්න ඕනේ ඒක හරි ඒක ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ එතකොට අපිට පේනවා එන ආන්තික තනකින් තමයි ඉල්ලීම් එන්නේ කියලා එහෙම නැතුව ඉල්ලීම් ඉටුවෙන්නේ නැහැ මේ මට මෙච්චරක් ඇති ඒක දෙන්නකෝ කිව්වට ඒක හම්බෙන්නේ නැහැ එතකොට ආන්තික තනකින් තමයි ඉල්ලීම් එන්න ඕනේ ඒකත් ප්‍රශ්නයක් නැහැ
අවුල තියෙන්නේ ඔය ඉල්ලීම් එනවා ඒ ආන්තික තැනින් එන ඉල්ලීම් ප්‍රමාණය දෙන්න බෑ. එතකොට දැන් මේක එන්න බෑ සාකච්ඡා මාර්ගයේ මැද මැද. ඔව් එහෙමනේ ඔය ජෙල් සිටුේෂන් එකකට එන්නනේ. එන්නනේ ඔය ඒ ආන්තික තැනකින් ඉල්ලීම් ඉල්ලන්නේ මැද තැනකට එන්නනේ. එන්න බලාගන්න. එතකොට මේ මැද තැනකට එන්න නම් සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වෙන්න බෑ. ඔන්න ඔතන ඒ සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වෙනකොට තියෙන මයින්ඩ් සෙට් එක. හරි. ඒ කියන්නේ වර්ත ටික වෙලාවක් අමතක ටික වෙලාවක් යද්දී අමතක වෙනවා අපි අර මේ 25000 දැම්මේ ආන්ත 10000ක්වත් හම්බෙයි කියලා හිතාගෙන කියලා අමතක වෙනවා. මොකද දෙපැත්තම කැත්තට කොල්ල වගේ හිට මේගොල්ලෝ නෑ මට මේක ඕනෙමයි කියනවා බලධාරීන් කියනවා ඒක දෙන්න විදියක්ම නෑ කියලා. ඔන්න ඔය ඩයලොග් එක ඇතුලේ මේ දෙගොල්ලන්ගෙම ඊගෝ එක එළියට ඇවිල්ලා මුළු වැඩේම ඊගෝ එක විසින් කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. එතකොට කියන්නේ සටන් ක්‍රියා මාර්ගයේ පොඩ්ඩක් ඉස්සරහට දවසක් දෙකක් ඉස්සරහට ගියාට පස්සේ ෆයිට් කරන්නේ රුපියල් 25000 පඩිය ගන්න නෙවෙයි මේ බලධාරියාගේ කියලා ඌව මුගේ අලියොලුව නැති කරන්න ඕනේ වගේ එකකින් තමයි ෆයිට් එක ගන්නේ. ඒතර බලධාරීනුත් ෆයිට් කරන්න ඊට පස්සේ මේ වෘත්තීය සමිති ඕනට ඩිය නටන්න නෝ මුන්ට දෙන්න ඕනේ කියලා. දැන් මේ කණ්ඩායම් දෙකක ඊගෝ එක හැප්පෙන්න පටන් ගත්තාම ඒ අයගේ ඊගෝ එක ප්ලීස් කිරීම වෙනුවෙන් ඒගොල්ලෝ දඟල දඟල ඉන්නකොට මිනිස්සු පයින් වැඩට යන්න ඕනේ මිනිස්සු කෝච්චි වලින් බිමට වැටෙන්න ඕනේ මිනිස්සු තමන්ගේ ජීවිතෙන් වන්දි ගන්න ඕනේ. දැන් මං කියන්නේ ඒ ඊගෝ එක ඊයේ කොච්චර පෙන්නුවද ළමෙක් වැටිලා මැරිලා මුන් නෙමෙයිනේ පයිසෙකටවත් මායින් කරේ. ඔව් කියන්නේ ළමයාගේ මරණේ පයිසෙකටවත් මායින් නොකර වෘත්තීය ක්‍රියාමාර්ග ටික අරන් ගියානේ. හරිද? ඒක ඇතුලේ දෙන මැසේජ් එක අපිට වැඩක් නැහැ නේද? අපිට ඒව වැඩක් නැහැ. ඔව්. ඒ කියන්නේ 10 අපේ ඊගෝ එක වටිනා ඕන දෙයක් නෙවෙයි. ඒ වැඩේ අපි කරන්නේ. අපේ ඊගෝ එක වටිනවා ඊට වඩා. උඹලා මලත් කවන්නේ අපේ පඩිය වැඩි වෙනවට. නෑ නෑ. ඒක නෙවෙයි. ඒක ටිකක් වෙලා යනකොට මම දැන් පඩිය වැඩි වෙන එක, වෘත්තීය අයිතිවාසිකම් අරෝමේ ටික ඔක්කොම සෙකන්ඩරි වෙනවා. පළවෙනි එක ඊගෝ එක. මුන්ට පෙන්නන්න ඕනේ. මුන්ට පෙන්නන්න ඕනේ අපි කවුද කියලා. එහෙම දෙගොල්ලම අපි කවුද කියලා අනිත් එකාට පෙන්නන්න හැදුවාම අපිට ඒ දෙගොල්ලන්ගෙම සරන් ගැලවිලා ඒගොල්ලෝ කවුද කියලා පේන්න පටන් ගන්නවා. හැබැයි හසා මේ ඕක මේ ලස්සනට හැන්ඩල් කරපු උද්ඝෝෂණයක් මම ඊයේ දැක්කා. මම වාට ඒක චුට්ටක් පෙන්නන්නද? විනය සම්බන්ධ ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒකයි මම කිව්වේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා ඒකට කිසි සාකච්ඡාවක් ආවන හොඳයි. උතන උතන ළමයි කී දෙනෙක් ඉන්නවද? මම ගහන්න නේද? ඔයාලට ඉගොම මේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට යමෙකු විරෝධතාවේ නිරත වන්නේ නම් ඒ සියලු දෙනාගේ ජීවිතවල වගකීම තමන් සතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ අද පස්වරුවේ ඉංජිනේරු පීට සිසුන් සමග පැවති සාකච්ඡාවකදී. මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් ඉසෙඩගේ මත පදනම්ව දෙපාර්තමේන්තුවලට වෙන් කිරීමේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න ඉල්ලමින් සිසුන් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. කොමිසම අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර කැරලි මර්ධන කණ්ඩායම්ද කැඳවා තිබුණා. පසුව සිසුන්ගෙන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් හිමි වුණා. මගේ පෞද්ගලික අදහස හොඳ පීඨ මට්ටමේ හොඳ සාකච්ඡා. මේක ඇවිල්ලා විභාග පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක විනය සම්බන්ධ ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒකයි මම කිව්වේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා ඒකට කිසි සාකච්ඡාවක් ආවන හොඳයි. උතන උතන ළමයි කී දෙනෙක් ඉන්නවද? මම ගහන්න නේද? ඕගොල්ලෝ ඉගොල්ලෝ මේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. උන්ටයි මම බොහොම වගකීමක් කියන්නේ. මොකද ඕගොල්ලන්ගේ ජීවිතවලට මේ ප්‍රතිපාදන කොමිෂන් ඉස්සරහා පිට අනිවාර්යෙන් මම වග කියන්නේ. මම කැමති නැහැ ඕගොල්ලෝ ඉංජිනේරු පීඨවල ශිෂ්‍යෝ මෙතන යම්කිසි විදිහේ කනගාටුදායක තත්ත්වයක් ඇති වුණොත් මොකද අපි දන්නවා මේ කොච්චිය කියලා මොකද මේ කියලා මට එහෙම ඉන්න බෑ. මට CGR එකේ වගේ ඉන්න බෑ. මට අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට වක් කියන්න. හරිද? මට එහෙම වක් කියන්න තු ඉන්න බෑ. ඒ නිසා උගාලා එන්න ඇතුළට.
සතියක් ඇතුළත සිසුන්ගේ ප්‍රශ්නෙට පිළිතුරු ගන්න. නෑ, එතන බලන්නේ රෝල් එක ගන්නදී අපි කියන්නේ අර මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් වෙලාවකදී තමන් ඒ කන්ෆ්ලික්ට් එකේ කොටසක් වෙච්චාම බී ද බිගර් මෑන් කියලා. ඒ සිටුේෂන් එක අර අර ඊගෝ එක ඇවිස්සෙන්න දීලා මිනිහට පුංචි වෙන්න දීලා මුන්ට මම පෙන්නන්නම් කියන තැනින් හැන්ඩල් කරනවා වෙනුවට. අනිත් එක ඕන තරම් ඊගෝ ප්ලේ කරන්න පුළුවන් කෙනෙක්. පුළුවන් කෙනෙක්. ආචාර්යවරයෙක්. ආචාර්යවරයෙක්. මේ ග්‍රෑන්ඩ් කමිෂන් එකේ සභාපති තමයි. එතකොට එයා මේ ප්‍රශ්නේ දිහා ටොප් වියු එකකින් බලලා يعني අපි කියන්නේ bigger picture එක බලලා ඒකේ හැම ඩීටේල් එකක්ම දිහා බලලා හෝ ඒ බලලා නැතත් එයා ඒ සිටුේෂන් එකේ මමයි මේක ඇබ්සෝබ් කරන්න ඕන මිතියන් මමයි මෙතන ලොකු මිනිහා මම I have to be the bigger man කියලා එයා ඒ රෝල් එක ගන්නවා එයා ඒක අතට අරගෙන අරගොල්ලන්ව ඇක්සෙප්ට් කරනවා හරි ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ ඇත්ත අපි එන්න අපි කතා කරමු මේක වටිනා සාකච්ඡාවක් දැන් එතනින් ඒක ඒ හැන්ඩල් කරන හැන්ඩල් කරලා මං කියන්නේ ඔන්න ඔය ප්ලේ එක තමයි අපි කන්ෆ්ලික්ට් විසඳද්දී අත්‍යවශ්‍ය කෑල්ල මං කියන්නේ ඔහොම ඔය ඊගෝ එක ඒක ප්‍රශ්නේ ඇත්තට විසඳන්න ඕන රෂනල් විදිහ රෂනල් අප්‍රෝච් එක ගන්නව වෙනුවට ඊගොයිස්ටික් ඉමෝෂනල් අප්‍රෝච් එක ගත්ත හින්දා තමයි අපි අවුරුදු 30 ගානක යුද්ධයක් මැද්දට හිටන් පැටළුනේ. يعني එහෙම රටක් හැටියට එහෙම වෙලත් අපි තාම ඒක ඉගෙන ගන්න ඉගෙන ගනිමින් අනිත් එක හසාමට කියන්න ඕන වෙච්ච එකක් තමයි මේ දැන් ඔය රනිල් මෛත්‍රී ප්‍රශ්නේත් ඊගොයිස්ටික් يعني මං කියන්නේ ඒ අර්ථයෙන් ගත්තාම එයා පහුගිය කාලේ ආපු කන්ෆ්ලික්ට් ඔක්කොටම මේ රට ඇවිල්ලා තියෙනවා මං කියන්නේ ගෝටටත් තිබුණේ ඊගෝ ප්‍රශ්නයක් මේ රට වැටිලා තියෙන මේ වැටෙන්න සමහර සිද්ධීන් වලට ඔව් ඒ කියන්නේ දැන් උදාහරණයක් හිතට කාබනිකාය පත්තු කරගෙනකොට ටිකක් දුර යනකොට ඇත්තටම ගෝටට වුණත් මං කියන්නේ තේරෙන්න ඇති මේක හරියන්නේ නැහැ කියලා හැබැයි මං කිව්වනේ කරන්න ඕනේ කළේ නෑ ඒ අර එළියනුත් හදලා දීපු ගෝටා කියන්නේ කිව්වොත් කරනවා ඒ කියන්නේ ඒ වෙලාවේ සමහර වෙලාවට ඒ කියන්නේ අනිත්‍යුන් දැල්ල දිනකොට දැල්ල හිටින එක අඩියක් පස්සට ගත්තා නම් සමහර වෙලට තාම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙන්නත් තිබුණා ඔව් ඒ වෙලාවේ අවශ්‍ය තැන්වල අඩියක් පස්සට ගත්තා නම් ගොඩක් තැන්වල අපේ මිනිස්සුන් දන්නේ නැත වැරදෙන්නේ නැත්තේ ඔන්න ඔය පස්සට ගන්න අඩිය කොයි වෙලාවෙද ගන්න කියන එක තීරණය කරගන්න බැරි. අඩිය පස්සට ගන්න ඕන තැනදී නෑ මං යනවා ඉතරාඩව කියලා යනවා. ඉත යනවා තමයි. වතුරු අරගෙන ලෙලි ගහගෙන යන්නේ. අනිත් මිනිස්සුත් ඒකට පැටලිලා වද්දි ගවන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි මේ වගේ සිද්ධි වලින් මේ ඇනෑන මේ පෙන්නන්නේ රටක් ජාතියක් හැටියට අපේ මයින්ඩ් සෙට් එකේ වෙන්න ඕන වෙනස්කම් අපි ඉගෙන ගන්න ඕන පොඩි පොඩි දේවල් මේ හැම එකක් අස්සේම තියෙනවා මේ අර ලස්සනයි අතට මා ඒක ඒකත් එක්කම ඔය උද්ඝෝෂණයේ ඊයේ මට මං එතනින් ගියේ ලයිව් බලාගෙන හම්බුණා මේ ආණ්ඩුව කොච්චර පොඩි උද්ඝෝෂණයකට වුණත් බයද කියලා ඔව් දැන් අර වීඩියෝස් වල පේන තනක් හරිද දැන් උතන ඇත්තටම එළිය උද්ඝෝෂණය කර කර ඉන්න ඇතිලා ළමයි 200ක් හරිද හැබැයි ආමි එකේ සහ පොලිසිය මං හිතනවා 500කට එහා ප්‍රමාණයක් එතන රඳවල හිටියා සහ අපි ඔය අනිත් පැත්තෙන් එනකොට අතිරේක බලයෙන් රඳවල හිටියා බස් වල ඒගොල්ලෝ නිකන් ඉතින් මං කියන්නේ මහාචාර්යවරයාත් ඒක තමයි ඇඩ්‍රස් කරන්නේ ඔයගොල්ලන්ට කරදරයක් වුණොත් මං ඒකට වග කියන්න ඕනේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න කියලා. ඒ කියන්නේ එතන හදිස්සිය හැරි මොකක් හරි ගැටුමක් ඇති වුණා නම් එතන විශ්වවිද්‍යාල සිසුන්ට කිසිම පිරිස් බලයක්වත් එහෙම නැහැ සම්පූර්ණයෙන්ම පාර වහලා. ඒ එතන ඒ පාර වහලා දෙපැත්තෙන් කොටු කරා ඒ ළමයින්ව. වාහන වලට යන්න දෙන්න නැතුව ටක් ගාලා පොලිසියෙන් වාහන වෙන පැති වලින් යවලා ඒ ළමයින් එතන හිර කරා. එයාලට දුවන්න තැනක්වත් නැති වෙනවා ඒ වෙලාවේ ගැහුවා. මං හිතන්නේ ඒක දැකලත් මේ බයත් එන්නේ නැති මහාචාර්යවරයාට මේ ළමයින්ට කරදරයක් වෙයි කියන එක. පහුගිය දවස්වල දැක්කනේ ඉතින් පොලිසිය සලකපුවට විශ්වවිද්‍යාල ළමයින්ට. අනේක සම්පත් අමරතුංග මහත්මයා හෙඩ්ස් ඔෆ් බොහොම අගය කරනවා ඒ ප්‍රශ්නෙට ගත්ත එළබු මැදිහත් වීම. මේ වගන මං ගන්නද? මේ දවස්වල ඔය මේ ටෙලිෆෝන් නම්බර්ස් දිගින් එක එකට කතා කරන්න කියලා 1956 පටන් ගත්තා මේ දැන් 1997 කියලා එකක් දීලා තියෙනවා නවක වදයට විරුද්ධව මේ එහෙම තියෙනවා නම් කම්ප්ලේන් කරන්න කියලා WhatsApp බැංකුවත් දීලා තියෙනවා ෆොටෝස් තියෙනවා නම් වීඩියෝ තියෙනවා නම් එවන්න කියලා මේ ඔව ආන්සර් වෙනවද දන්නේ නැහැ ඒක බලන්න ඕනේ මොකද මම දන්න මේ ළඟදී මම දන්න කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් කියලා එයා අර සොයිසයිඩ් කරගන්නවට කතා ගන්න තියලා මම කරේම එහෙම තෝට් එකක් එද්දි කතා කරන්න තියෙන නම්බර් එක තියෙන ඔව් ඒකට කෝල් එකක් කරන් තිබ්බේ ඒක ආන්සර් කරලා තිබ්බේ නැහැ. ආ එහෙම මෙහෙමයි. ඔයා ඔයාට උදේ 8ත් 5ත් අතර විතරයි සුයිසයිඩ් තෝට්ස් එන්න පුළුවන්. මේ වෙලාවට આવුත් ගත්තොත් එන්නේ නැහැ. රෑ වෙලා මේ ඔයා මේ අවේලාවේ සුයිසයිඩ් තෝට්ස් අරගෙන පිස්සු විතර. එහෙම බෑ. මැරෙන්න හිතනවා නම් ඔෆිස් ටයිම් එකේ හිතන්න. වෙලාවට මැරෙන්න. මේ අනික ඉරිදපෝය අතරින් නෑ. සෙනසුරාදා හස්ඩේ. ඉරිදපෝය අතරින්
මේකනේ මිනිස්සුන්ගේ අවාසනාව තමයි. ඉරිද දවසට පොය දවසට මැරෙන්න හිතුනොත් ඉතින් මැරෙනවා කරන්න දෙයක් නැහැ. ඔෆිස් අවස්සල හිතුනොත් බේරෙන්න පුළුවන්. අද .lk වාර්තා කරපු එකක් කටියාව යායක පාසලේ කරාතේ පැන්ඩෝ රටවල් 12ක් පරදවති කියලා මේ දාලා තියෙන්නේ. ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරගාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක්මාවට කීර්තියක් ගෙන දුන් එප්පාවල කටියාව යායක විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතාවයක ගෙයිමක් තිබ්බා කියලා කියන්නේ. මේක පහුගිය 10 වෙනිදා ඉන්දියාවේදී තිබිලා තියෙන මේ තරගාවලිය. එතකොට මේකේ චමෝදි නවෝද්‍යා කාතා අංශයෙන් රන් පදක්කම, කුමිතේ අංශයෙන් ලෝකඩ පදක්කමත්, දිනුක නිරෝෂන් කාතා අංශයෙන් රන් පදක්කමත් ඔමම රටවල් 12ක් අතරින් හොඳම කරාතේ කණ්ඩායම බවට තේරීපත් වුණා කියලා තියෙන්නේ. මේ එප්පාවල කටියාව යායක විද්‍යාලය යනු තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පිහිටි අඩු පහසුකම් සහිත පාසලක. මේ තමයි මේකේ කතන්දරේ. මේ අපි ඔයිට කලිනුත් කතා කරා අර වැලියෝ ළමයි වගේයක් මොකක් හරි ගිහිල්ලා දින්නහම තමයි ආනේ ඒගොල්ලෝ ඒ සෙල්ලමත් කරනවද? අපි ඒක නෝනාරි කරන්නේ. අර ගත්ත පොඩ්කාස්ට් එකේ කතා වුණා ওই ප්‍රශ්නේ ගැන. මොකද්ද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මෙතන ඇත්තටම ඒකෙදී අපිට ආව දේ තමයි මේ ක්‍රීඩා සංගම්වල ප්‍රශ්නයක් තියෙන්නේ. ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ සැලැස්මක්වත් දීලා නැහැ. මේ ගොඩක් ක්‍රීඩා සංගම් මම ක්‍රිකට් බෝඩ් එක විතරයි මම හිතන්නේ හරියට ඇසෝසියේෂන් එකක විදිහට ඔපරේට් වෙන්නේ. අනිත් ඒ වගේ කට්ටිය නිකන් අර තනතුර ගන්නවා, ඡන්දෙ ගන්න නමට වැඩේ තියන් ඉන්නේ. එච්චරයි. ක්‍රීඩා සංගම් වලින් එන්න ඕන වගකීම් ඉෂ්ට වෙන්නේ නැති හින්දා තමයි මේ වැඩේ මේ විදිහට වෙන්නේ. එන ග්‍රාන්ට්ස් ටික ගන්න එහෙම තමයි වැඩේ කරගන්නේ. එහෙම නැත්නම් රුපියල් දැන් මේ මාසේ මේ අවුරුද්ද 2023 ක්‍රීඩා වෙනුවෙන් රුපියල් බිලියන 4.7ක capital expenditure එකක් මේව කරලා තියෙනවා. මෙන් කරලා තියෙනවා. ඒක කොහෙද දන්නේ මොනවද දන්නේ? බිලියන 4.1ක්. බිලියන රුපියල් බිලියන 4.7ක්. මේ ඒක නෙමෙයි. ඒකත් එක්ක ඔයගොල්ලෝ දැක අර වාහනේ අරයගේද? අර වාහනේ ඉන්නේ යාද? ඔව්. මොන වාහනේ? යාවගේ. ඔයා දැක්කනේ? මම දැක්කනේ. ඔයා දැක්කනේ? නැහැ. තාම මේ ලැම්බෝගිනි එක නේද? ඔව් අලුත් ලැම්බෝගිනි මම හිතන්නේ ගලාඩෝ එක. අලුත්ම version එක. yes. පොඩ්ඩක් zoom කරන්න බලන්න. ඒ යාමද? ඔයාර ඔස්ට්‍රේලියාව හරි කොහේ හරි වීඩියෝ ඔස්ට්‍රේලියාව. ඔව්. ඔය වීඩියෝ මම දැක්කා. ඒ එයාද? එයා තමයි නේද? මට ෂුවර් නෑ තාම. කවුරු හරි එහෙම මේ මොකක් හරි ඔයගොල්ලෝ මේ ඒක ලැම්බෝගිනියක්ද? මමත් ඒක හරියට දන්නේ නෑ. නෑ එයාද කියලා කිව්වේ ක්ලච් එක බැලන්ස් නෑ ඒකයි. පිටිපස්සට යනවා බුස් ගාලා කන්ද පොඩි කන්දක් ගන්න කියලා. එයාලට බැලන්ස් නෑ නේ. ඔච්චර සල්ලි දීලා ඉන්නේ ඔටෝ ගියර් එන්නේ නැද්ද? අනේ මන් දන්නේ ඒක ක්ලච් එක බැලන්ස් නැතුව මෙහෙම පස්සට යනවා කියලා ගන්න. රේසින් මොඩල්ස් එන්නේ මේ නෑ රේසින් ක්‍රිප්ටෝ ඔටෝත් එනවා ඔටෝත් එනවා ටිප්ටෝනික් ඔටෝ එකක් එනවා ඕක කියන්නේ අර මෙතනින් ස්විච් කරගන්න ටිප්ටෝනික් එක මේ ඒ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි කියලා තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යට ගෙදර යන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට සේවයෙන් ඉල්ලා අස්වෙන්න කියලා බල කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරලා තියෙනවා. යන්නේ නැහැ. අද දෙවනි දවසේ. යන්නේ නැහැ. කොහොම නෙවෙයි අර විදියට. දුම්බල වරම ගැව්වත් යන්නේ නැහැ. අනේ නයිහාමි. අපිට කරදර කරන්න නැතුව යන්න නයිහාමි. අපි අහිංසකයි නයිහාමි කියලා. මේ බිත්තරෙත් අරගෙන යන්න. මේ බිත්තරෙත් අරගෙන යන්න නයිහාමි. අපිට කියලා තියෙන මේ බිත්තරේ විතරයි කමන්නේ මේක ගිලලා යන්න නයිහාමි. එහෙම බැරි ඉඳන් බැරි. යන්නේ නැන්නේ. යන්නේ නැහැ. යන්නේ නැහැ. අනික ලැජ්ජ කරලා යවන්න පුළුවන් මනුස්සයෙකුත් නෙවෙයි ලැජ්ජවන්නේ යාවට යන්නේ ලැජ්ජ කරලා යවන්න පුළුවන් කෙනෙක් ඒක ඉතින් එහෙම කරන ලැජ්ජාවක් තියෙන්නේ ඒක තමයි ඒක නෑ නේ ඒකත් එක්ක හසාවන් තව ප්‍රවෘත්තියක් තියෙනවා අරගන්නම් මේ මාස 12කදී ගුවන් නියමෝ 60ක් සේවය හැර යති පුරප්පාඩු සඳහා විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා විශේෂ ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය අවසර දීලා තිනවා ගෙවුණු මාස 12ක කාලයක් තුළ ගුවන් නියමුවන් 60 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැරගිහිල්ලා. ඔව් දැන් උතන ඔය ලංකාවේ ගුවන් නියමුව ගුවන් සමාගම දාලා යන්න හේතුව ඒගොල්ලොන්ට මේකේ මාකට් එකේ තියෙන මේකත් එක්ක බලනකොට වැටුප අඩුයි කියලා. සහ බදු කියලා. හරිද? එතකොට ඔයාලා හිතනවද ඔය එන ගන්න යන විදේශ කට්ටිය එහෙම නිකන් පිනට වැඩ කරන්න මෙහෙ කියලා. එහෙම එනවා. එයාලට ගෙවනවනේ අර හොඳ රේට් එක.
මෙහෙ උන්ට ප්‍රමාණවත් පඩියක් දී ගන්න බැරි හින්දා සහ දෙඩ පඩියෙන් තුනෙන් එකක් ඔග්ගෙන් ආපහු ගඳුර ගන්න හින්දා අර ඒක කිව්වම මතක් වුණේ අර මේ පිස්සු පූසකේ තියෙන පිස්සු පූස ගිහිල්ලා අර මේ පගාව දෙන්නේ අර පොලිසිය එක්කට සාජන් මහත්තයාට සාජන් මහත්තයා කාසියක් දෙනවා සාජන් මහත්තයා අත මෙහෙ පිටිපස්සට එහෙම තියාගෙන ඉන්නේ මෙහෙම කරලා ඒ අත උඩින් කාසිය තියනවා තේ නූලෙන් අද පොර යනකොට කාසිය නූලක ගැට ගහලා නූල සාක්කුවට ගැට ගහලා තියෙනවා පොර යනකොට ආයි කාසිය අතේ ක්වික් ගාලා පොරගේ සාක්කුවට වර ඒ වගේ වැඩක් මේකේ වෘත්තිකයන්ට කර කර ඉන්න ගමක් විදේශ රටවල් වලින් පයිලට් ලගෙන පිස්සු ප්ලේන් බිම දිගේ ගෙනියන්න වෙන්නේ දැන් මේ යන විදියට ඒ කියන්නේ එහෙමයි විදේශ රටවල් වලින් ගණ්ඩ අවසර දුන්නා කියලා මේ මිනිසුන්ට එන්න හිතෙන්න එන්න මේ කිඩ්නැප් කරන් එන්න පුළුවන් අපිට බහරට පුළුවන් පයිලට්ලා අල්ලගෙන එන්න කියලා පයිලට්ලා කිඩ්නැප් කරා මම S2 බැඳලා එක්කන් ඇවිල්ලා මෙහෙ තියලා සර්ප්‍රයිස් නෑ නියම වැඩක් තියෙනවා මචං නියම වැඩක් තියෙනවා මෙහෙට දැන් මෙහෙ මෙහෙ චීනුත් ගොඩක් ඉන්නවා චීනුවෙක් අපිට පොඩි බැලන්ස් එකක් දා ගන්න පුළුවන් චීනු ටිකක් කැමති කර ගන්නවා පයිලට්ලා රවට්ටන්න මේ චීනි කියලා හා ඇග්‍රීමෙන්ට් එක සයින් කරනවා S2 බැඳලා එක්කන් ඇවිල්ලා චීනු ටිකක් වට කරලා තියලා මේ ඉන්නේ ෂැන්හයි වල කියලා මේ චීනු ටිකක් තමයි ඉන්නේ ඉන්නේ එතකොට ඒක ලංකාව කියලා දන්නේ නැහනේ හොඳ රටක ඉන්නවා වගේ පොඩි රැවටිීමක් එක්ක කරන්න පුළුවන් නැත්තම් බලහත්කාරයෙන් ඔය අපිට පුළුවන් දැන් අපි ගහලා තියෙන ගේම් වල හැටියට මචං පයිලට්ලා 60ක් ටාගට් කරලා ඒගොල්ලන්ගේ ළමයි ඒගොල්ලන්ගේ බිරින්දෑවරු ඔක්කොම උස්සන් ගිහින් යන්නේ නැතන අරම ඔක්කොම යවලා සුදු ඈන් ටිකක් යවලා සිස් සිස් ගාලා මචං ඔක්කොම උස්සනවා ප්ලේන් එක එළෙව්වේ නැත්තම් එහෙම තමයි අපිට පයිලට් එකේ එහෙම තමයි මේක ගොඩ දාගන්න ඒ තරම් මහන්සිය නැතුව ලංකාවේ නම චීන කියලා වෙනස් කරොත් හරිනේ ඒක නම් ඒක නම් ලොකු මහන්සියක් නැතුව වෙයි තව ඉදයක් තියෙනවා දැන් හෙදියෝ හෙදියෝ රට යන හින්දා මේ ආර්ට්ස් වලින් ඉගෙන ගත්ත ආර්ට් ස්ට්‍රීම්ස් ඉගෙන ගත්ත කට්ටියට හෙද පුහුණුව දෙනවනේ ඔව් ඒ වගේ අපිට පුළුවන් හරිය ප්ලේන් කියන්නේත් මචං වාහනයක් නේ මචං ප්ලේන් කියන්නේ මචං ප්ලේන් කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි මචං වාහනයක් නේ ඔක වාහනයක් නේ මචං දැන් ලංකාවේ ඉන්නවා වාහන වගේක් එලෝ එලෝ හිටපු අය ඒගොල්ලන්ට වැඩ නැහැ දැන් construction sites වල wheel barrow ලෝප කට්ටි දැන් construction sites ඔක්කොම ඒ construction boom එක ගියානේ ඒවත් අනිතේ ලේසි නෑ මචං ඔව් උඩ උඩ යනවා ලොකු තට්ටු ගණන් වල ඒවන්න මචං අනිත් කර barrow එක මෙහෙම අරගෙන අර තට්ටුවෙන් තට්ටුවට පොඩි පිටපළු ලෑලි කැලි තියලා ඒක කරනවා නම් plane එක උඩට ගෙනියන්න උන් සෙට් එක අරගෙන මචං පුරුදු කරනවා මේකේ බුවම උඩ යනවා මේකේ බුවම යට යනවා හරි දැන් වඩ පුළුවන් ඇයි private bus driver එකක් ගන්න පුළුවන් අර අර ඒ කියන්නේ ලංකාවේ private bus තියෙනවනේ crash course එකේම අර දැන් ප්ලේන් එක ඩක්කන්න විතර පුරුදු කරන එකෙකුට බස්සන්න තමයි ඒක බස්සන්න වෙලෙකට අඩුපඩියට ගන්න පුළුවන් ඔව් ඔකේ ක්ලච් බැලන්ස් කරන්නත් නැහැ නේ නැහැ අර මං කියන්නේ මේ මේ ප්‍රයිවට් බස් තියෙන්නේ ගුවනේ අද්දකීම පොළවේ විඳ ගන්න දෙන්න කියලා මම ඉස්ති කරලා උන්ට එක දාම පයිලට් ලා ඉදේ නැයි කාලයක් තිබ්බ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් ලා මේගොල්ලන්ට කියලා පයිලට් ලා කියලා දන්නවද අනුරාධපුරේ SD ගුණසේකර බස් එලෝන සෙට් එක ගියා අර එලෝ බම් ප්ලේන් DS ගුණසේකර බස් එලෝන උන්ට ගිරලා නේද එලෝ බම් ප්ලේන් ආයි දඩලියන් ට්‍රැෆික් පොලිසිය. ඒතර ලෝකේ පළවෙනි වතාවට මුහුද යන ප්ලේන් ලංකාවේ. මේ කොහොමද කන අයිනින් ගන්නකොට මචං. නෑ මේ 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 එනවා එනකොට දැන් ඉස්සරහින් ගරයි ප්ලේන් එක. ඉස්සරහින් ප්ලේන් එකකට කොන්දොස් වලින් දාලා කොහෙද යන්නේ? ඉස්සරහින් ප්ලේන් එක එනකොට මේ පයිලට් අත දාලා සිග්නල් එකක් දෙනවා අතනින් ගියා. කොන්දොස්තර කෙනෙක් හෙඩ්ලයිට් ගහනවා. හෙඩ්ලයිට් ගහලා පොලිසිය ඉන්නවා කියලා. කොන්දොස්තර කෙනෙකුත් ඕනේ කියන්නේ. ඒ වැඩි. කොන්දොස්තර දොඩාරලා කොහෙද යන්නේ? නෑ නෑ. එතකොට කොන්දොස්තර කරන්නේ අර දැන් ඒ අද්දකීම දෙන්නත් වෙයි. ටිකට් බුක් කරලා එන්න නෑ. කොන්දොස්තර ටිකට් ටික අරන් එන. කොහෙද දැන්නේ? කොහෙද බයි? ටිකට් එක එවිල කඩලා තමයි. ඔය මාත්තේ මැද බලලා පස්සට යන්නකෝ. ඒවත් කියයි නේද? ඔව් හරි මේ. ඒ කියන්නේ ඔන්න මේ කරන්න ගියා නේද නොරොච්චෝලට. අන්දක අනිත් පීරේ දාලා තිබුණා ඉංජිනේරුව මෙහෙ ඉන්න නැ ගිහිල්ලා කියලා චීනෙන් ගේන්න යනවා එන ලොකු පඩියකට ඒක නවත්තගත්තා ඊට පස්සේ ඩොලර් මිලියන එකහමාරක් 1.7ක් විතර ගියදන් බජට් උත් එළියට ආවේ ඒ පඩිය මුන්ට වැඩි කරලා ගින්නවනේ මෙහෙ මිනිස්සු ටික මේ ඔන්න නාමල් ඔයා ජනාධිපති වුණාම මත්තල එයාපෝට් එක ලාභ කරන්න පුළුවන් විදිහ අපි කියලා දුන්නා අයියෝ 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 ඒ පස්සේ තියරයි යමු ඊළඟ ප්‍රශ්නේ
වතුකම් කරුවන්ට තැපැල් ලිපින දීමේ සැලැස්මක් තව සති 6ක් සැලැස්මට තව සති 6ක් ඉල්ලයි. මම මේ නිවුස් එක ගත්තෙම ඒක මාර ප්‍රයිමරි ලෙවල් එකක තමයි ඒගොල්ලෝගේ ප්‍රශ්න දෙන්නේ. يعني කාලෙකට වතුකම් කරුවගෙන කතා කරනකොට රුපියල් 1000ක්. රුපියල් 1000ක්. හරිද? ඒකට මචං අවුරුදු ගාණක් ෆයිට් කරනවා. ඊට පස්සේ මේ පර්මනන්ට් ඇඩ්‍රස් එකක් ඉල්ලලා මේ හලකු දේවල් ටිකක් නෙවෙයි ඈ. පර්මනන්ට් ඇඩ්‍රස් එකක් ඉල්ලලා මේ ඇඩ්‍රස් එකක් ඉල්ලන්නේ හේතු ගොඩක් ඇතුවනේ. ඔව්. يعني ඒගොල්ලෝ ඒ වතු වල ඉන්න තරුණ අය කොළඹ හරි කොහෙ හරි ඇවිල්ලා රස්සාවක් කරන්න ගියාම මෙහෙ ඉල්ලනවා පොලිසියෙන් පොලිසියට දෙන්න ඕනේ ඩෙන්ටි කාඩ් වල කොපි ඉන්න තැන්වල ඇඩ්‍රස් උපැන්න සහතිකේ නම්බරේ විස්තර ගොඩක්. එතකොට ඔය ඒ ડોකියුමන්ට්ස් වලට අවශ්‍ය පුංචි පුංචි විස්තර ටිකක් නැතුව ගියාම ඒගොල්ලන්ට ඒව කරගෙන ඉන්න බෑ. ඉතින් මේකේ කතාව තමයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක්වත් විසඳ ගන්න බැරි. මම හිතන්නේ මේකද මේ නම් මේ පෙත්සමක් යනවා මේ වතුකම් කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම ගැන අධ්‍යයනයක්. වතුකම් කරුවන්ට ස්ථිර තැපැල් ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වෙවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කරුණාදිනේ කරමින් සිටින බව නීතිපතිවරයා විසින් මේ 25 වෙනිදා ශේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා. ඒ වතුකම් කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මාවතගම මොවකන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැදුව අවස්ථාවේදී මේ අවස්ථාවේදී වග උතර කරුවන් වෙනින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමත්වයකට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු බලන ලෙසයි. ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වදුරු කම්මාරුවන්ට ලිපිනයක් නිකුත් කිරීමට තියෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කරුණු අධ්‍යයනය කරන ලෙසත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා. ඒ අනුව පෙත්සම ලබන 13 වෙනිදා කැඳවන ලෙසට අජයන්ත ජයසූරිය නීති අගවින්සුරු ජයන්ත ජයතු ජයසූරිය මූර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන මහත්මයන් කණ්ඩායමේ සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් නියෝග කරලා තියෙනවා. මේ මාසේ නේද තියෙන්නේ වතුකම් කරවෝ ලංකාවට ඇවිල්ලා ඒ ගිය මාසේ අවුරුදු 200ක් විරුණා 200ක සංවත්සර මම කියන්න ගියා කිලත් ඇඩ්‍රස් නැහැ මම කියන්න ගියා හසා මට මේක වාර්තා කළේ මෙන්න BBC සිංහල සේ දැන් මාස කිහිපයකට කලින් දෙහිඔ විට පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරියටම මතක නැහැ අපි ගියා පොත් වගේක් අරගෙන මේ පැත්තින් ළමයින්ට ඇත්තටම පොත් හම්බුනේ ඔය අරගලේ පුස්තකාලයට හම්බෙච්ච පොත් ටික ඊට පස්සේ තව ඩෝනස්ලා දීපු පොත් වගේක අරගෙන ගියා එදා උත්සවයක් තියෙනවා ඒ උත්සවය මොකක්ද දන්නවද වතුකම් කරුවන්ට උප්පැන්න සහතික දෙනවා අවුරුදු 25යි 30යි 50යි උප්පැන්නයක් නැහැ ඇඩ්‍රස් එක ඒක ජාත්‍යන්තර මට්ටමේ මරණ සහතිකයක් දෙන්න නම් ඒ මිනිසුන්ට උප්පැන්නයක් නැහැ ඒ කියන්නේ අපි දැන් ඇඩ්‍රස් එක දෙන එක හොඳයි මං කියන්නේ ඇඩ්‍රස් එකටත් වඩා ප්‍රාථමික දෙයක් උප්පැන්න කියන්නේ ඒ වගේ සෑහෙන පිටිසක් ඉන්නවා ඔය ඔය ඇඩ්‍රස් එක නැතුව චන්ද නාමලේකනේ නම ඇතුළත් කරන්න පුළුවන්ද බෑ සමන් චන්ද නැහැ බෑනේ බෑ ජීවන් ඔන්න තව චන්ද ටිකක් තව චන්ද ටිකක් සාමාන්‍ය එහෙම ඒගොල්ලන්ට විසඳ ගන්න පුළුවන් විදිහකට ඒගොල්ලන්ට කියන්නේ එන්ට්‍රි පොයින්ට් එකක් තියෙන විදිහකට නේද ඔව් ඒගොල්ලෝ වතුකම් කරුව වෙනුවෙන්ම හැදිච්ච පක්ෂ තියෙනවා ලංකාවේ ඒ පක්ෂ වලින් තමයි ආණ්ඩුත් එක්ක කේවල් කරලා ඔව් ඒගොල්ලෝ හැමදාම හැමතිලාම ඒ අමාත්‍යාංශය බාරගන්නේ එයාලමයි ඊටත් වඩා ඒ වතුකම් කරුව වෙන හැදිච්ච පක්ෂ තියෙනවනේ ඒ පක්ෂයට ෆන්ඩ් එකෙන්නේ වතුකම් කරුවගේ මේ ශ්‍රමයෙන් පඩියෙන් ඒගොල්ලෝ පක්ෂයට ගාණක් දෙන්න ඕනේ ඒක තමයි වෙලා තියෙන හැබැයි අර අවුරුදු 200ක් තිස්සේ මං හිතන්නේ අවුරුදු 200කට කලින් තිබිලා තියෙනත් ওই ප්‍රශ්න ටිකමයි හැමදාම ඡන්දයක් ඉට්ටු වෙනකොට වතුකම් කරුවන්ගේ ප්‍රශ්න ගැන එනවා පොඩ්ඩක් හරි වතුකම් කරුවන්ගේ ප්‍රශ්න විසඳන්න ඒ මැදිහත් වෙලා තියෙන්නේ ඉන්දියාව. ඉන්දියාවෙන් කරලා දීපු දෙයක් තමයි අදටත් වතුල තියෙන්නේ. මම JR 1970 ගණන් වල මේගොල්ලන්ට පුරවැසිභාවය කියන්නේ වතුකම් කරුවන්ට පුරවැසිභාවය දෙනවා කියලා කියන එකම මේ ඡන්ද තුරුම්පක් විදිහට තමයි අරන් ඉන්නේ හැමපාරම. පුරවැසිභාවය දෙන්නම් උඹලට කිය ඉන්නවා ඒක වෙන්නේ නැහැ. ඒක මේව කර කර අරන් ගිහලා මම JR කොටසකට දෙනවා කොටසක් ලංකාවෙන් පිට වෙලා යනවා මං හිතන්නේ. කොටසක් යනවා ඒ කොටසක් මෙහෙ ඉතුරු වෙනවා. ඔයගේ ප්‍රශ්න ගොඩක් වෙන ඔගේ තියෙන ලොකු ස්ටෝරි එකක්. සෑහෙන ලොකු ස්ටෝරියක් තියෙනවා. සහ ඔය වතු වතුකම් කරෝ කියන හැමදාම නිකන් අර දුකේම ඉන්න ඕන කියලා ලේබල් ගහලා සීල් ගහලා තියලා තියෙන මිනිසු කණ්ඩායම. ඒගොල්ලෝ මම මේ ඇත්තම ජීවන් තොන්න බාන්න නැමතුමා මතක් කළේ මේ ළඟදිත් අනවසරයෙන් වතු ඉඩමක අනවසරයෙන් ඉදි කරපු මැටි ගයක් වතු බලධාරියා විසින් කඩලා ඉවත් කරලා කරන්න යනකොට එතෙන්ට ගිහිල්ලා ඒ ගැන කතා කරලා ඒ කඩපු ගේ වෙනුවට නැවත එතනම ගයක්
වත්තෙන්ම හදලා දීලා ඒ ඔය මාතලේ සීන් එක නේ මාතලේ මාතලේ අන්න ඒ අර පොලිසියට තග දාලා හරි මේ සීන් එක නේ මේ තව සීන් ඊට පස්සේ තව එක එතකොට يعني එකම විදිහ සිද්ධි දෙකක් ආ මම මේ කියන්නේ ඒක මේ මේ ඉතින් මේ එහෙම අර එහෙම දේවල් වලට මැදිහත් වෙන හින්දා මම මේ කියන්නේ මේ මේකටත් මැදිහත් වෙන්න ඉතාල වටින අනිකේදී මේකේ වින් වින් නෑ ඔයා ඔයා මේ ඇඩ්‍රස් ටික හදලා දුන්නොත් ඒ මිනිස්සු ඡන්ද දෙවි වට. ඔව් ඒ කියන්නේ පතු පතු ගම්දරුව කියන්නේ මේ ප්‍රශ්නකුත් තියෙනවා. හරි ලෝයල් මිනිස්සු ටිකක්. ඒ ඡන්ද ටික නම් හදාගෙන නැතිය. නෑ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඡන්ද දෙන්නේ කොහොමද එතකොට? ක්‍රමයක් ඇතිනේ මොකක් හරි විදියක් ඇතිනේ. නෑ මං හිතන්නේ මේ කියන්නේ තමයි දිවුරුම් ප්‍රකාශය කරා ඡන්ද නාමලේ කියන්නේ. මං හිතන්නේ හසා මේ කියන්නේ මේ කියන්නේ සමහර අයට ඇඩ්‍රස් නෑනේ කියන්නේ ඔක්කොටම නෙවෙයි මං හිතන්නේ. නෑ නෑ ඒ වුණාට ඇඩ්‍රස් නැති අයට ඡන්ද දෙන්න බැයි නම් මෙලහට උන්ට ඇඩ්‍රස් දෙක දෙක තියෙනවා. සමහර අයගේ තියෙනවා ඒක එක එක ලයිම් ලයිම් කියලා කියන්නේ එක ලයිම් එක එක ඇඩ්‍රස් එකක් තියෙනවා එතනට තමයි ඔක්කොගේම නම්වලට එන්නේ වගේ සිස්ටම් එකක් තියෙනවා එතනින් වත්තෙම තමයි ඊට පස්සේ බෙදලා දෙන්නේ වගේ එහෙම තියෙනවා නේ ලයිම් අංකේ දාලා ලයිම් එක තැනකට තමයි මේ ඇඩ්‍රස් එක තියෙන්නේ අපි තමයි කඩයක් කියලා ලයිමේ ඒ කඩේට තමයි ඇඩ්‍රස් එක තියෙන්නේ ලබන අවුරුද්දේ දා පෙට්‍රල් ගහන විදිහේ වෙනසක් වේවි කියලා කියනවා ඒක යන්නේ නැති කරන්න නේද පෙට්‍රල්ද ඉන්ධන මිල සංශෝධනයේ දෛනිකව කියන්නේ හරියට ඩොලර් රේට් එක මැච් කරනවා වගේ දිනපතා ඉන්ධන මිල වෙනස් වෙන. ඒතකොට ඒක අර නිවුස් වල කියලා අර හිමේ කරකෙන්න ඕනේ නැති වෙන්න දෛනිකව ස්වයංක්‍රීය වශයෙන් ඉන්ධන මිල සංශෝධනය වෙන සිස්ටම් එකක් ගේනවා කියලා කියනවා. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර පැවතිච්ච සාකච්ඡාවකින් තමයි මේ පිළිබඳ තොරතුරු එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ හොඳ ගොඩකුත් තියෙනවා. ඒ කියන්නේ වෙන රටවල ලොක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ওই ඉන්ධන වල හසා මේ අර ෆ්ලක්චුවේෂන් එක සමහර වෙලාවට ෂෙඩ් අර කාලයකට ගොඩ යනවා කාලයකට අනවශ්‍ය දේට ගොඩ යනවා කාලයකට අතින් පාඩු වෙනවා අතින් පාඩු වෙනවා හරිද එතකොට ඒ ඔය يعني සිම්පල් පොඩි ෆ්ලක්චුවේෂන් එකක් එක්ක තියෙන එකේ ඔව් දිනපතා ගැලපුවාම එන පාඩුව දවසින් දවස එහාට මෙහාට ඇජස් වෙනවනේ ඇජස් වෙනවා ඉතින් සහ මං හිතන්නේ දැනට තියෙන ලෝකේ තියෙන සාර්ථකම ක්‍රමය ඒක තමයි පොඩි කේස් එකකට තියෙන්නේ මේ අද වහින් දන්නේ නැහැ නේද වගේම අද පෙට්‍රල් ගියෙත් දන්නේ නැහැ නේද කියලා පොඩ්ඩක් කල්පනාවේ දෙරණට ඕනනම් පුළුවන් දෙරණට හිරු එකට නිත්‍ය වාර්තා කරෝ දාන්න ෂෙඩ් ගාව අද කොහොමද මිල ඔය කියන්නේ ඒ ෆ්ලක්චුවේෂන් එක හැමතිස්සෙම රුපියල් 2කට තියෙන්නේ රුපියල් 2කට තිබිලා හරි ඒගොල්ලෝ රුපියල් 2කට තමයි ඔය ස්ටක් ගන්නෙ ඇත්තටම නෑ ඇත්තටම නිවුස් එකක් වෙන්නේ මේක නිකන් ටිකක් ලොකු 10 වෙනස් වුණා 10ක් 15ක් 20ක් ඒ වගේ මම හිතන්නේ මේ පේට්‍රියොන් ලා සින්නෝනේ පිට රටවල ඒගොල්ලෝගේ තත්දැකීමක් තියෙනව නේද එහෙම ඩොලර් සතගණන් වලින් මම කුප්ප කතාවක් කියන්නද පුළුවන් අර ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ සිටි බස් වල ඉස්සර කිරිස් කිරිස් ගාලා මේ ටිකට් කඩන මැෂින් එක ඉලක්කම් එහා මෙහා කර කර ඔක ලංකාවට ගියනකොට නිකන් සෑහෙන්න පාරක් ටෙස්ට් කරලා හොරකම් කරන්න බැරි වෙන්න එහෙම අමා හොඳට හදපු මැෂින් එකක් විදිහට ගෙනාවා. ඒක ජපන් ටෙක්නොලොජිය. ජපන් ටෙක්නොලොජිය. ලංකාවේ එකක් ගෙනල්ලා දවස් දෙකකට පස්සේ ආය කට්ටක් ගහලා ටිකට් හොරට ගහන්න පුළුවන් විදිහ පුරුදු වුණා. මේ දෙකේ සම්බන්ධයක් නැහැ. අපි ඉස්සරහට යන්නේ. මේ දෙකේ සම්බන්ධයක් නැහැ. අපි ඉදිරියට යමු. මේ අපේ Patreon ලා අතරින් එක්කෙනෙක් කියලා තමයි මිනාල්ඩි සිල්වා. කොන්දොස්තර වැඩේ මේ අර ප්ලේන් ගැන කියන්නේ කොන්දොස්තර වැඩේට කෙහෙලියගේ පුතාව ගන්න පුළුවන්. ආ මරු ඩයල් එක. එහෙමද දොර ඇරලා ඒ වැඩේ පුරුදු වෙන්නේ. යනක මන් දොර ඇරලා හරි. අමිත් නේද? රමිත් රමුක් කරනවා. මරු හරියනවා. එයා ගම ට්‍රේන් කරන්න කොන්දොස්තර ලෝක. මම එන්නද අපේ what about yesterday segment එක. අත ඒක පටන් ගන්න around SL නිතර කමෙන්ට් කරන කෙනෙක් around still SL කියලා තමයි channel එක යාගේ මේ ඔක්කොටම කලින් කියනවාකෝ ඔහෙලා ගහන බ්‍රෑන්ඩ් එක අපේ බ්‍රෑන්ඩ් එක දැන් ඔහෙලා වෙලා දැන් අපිට ඒ ගහන්න එන්න මොනවද කන්න බොන්න ඕනේ කියලා තමයි මෙයා අහන්නේ අපි අපිට මේවා පේන්න ගන්න ගන්නට අනේ මන් දැන් මේ මුගුණු වෙන්න මේ තනිකර මුගුණු වෙන්න කාලා මේවා කියන්නේ අයි ගොටුකොල ඔව් ගොටුකොලයි මුගුණු වෙන්න ඇස් දෙක හොඳට පේනවනේ තෝ ඒකල ඊට පස්සේ හන්සා හන්සා හන්සද හන්සා හන්ස වෙන්නේ අඳුරට සාපන කර අපිත් යමක් කරමුද මම පුංචි යෝජනාවක් ගේන්නම් ඔයාලට හොඳ සම්බන්ධතා තියෙනවනේ පුළුවන් නම් රාජ්‍ය සේවකයත් පුද්ගලික අංශයත් විශ්වවිද්‍යාල ළමයි එකතු කරන් රාජ්‍ය වෙබ් අඩවි ටිකට හැක් කරන්නද පුළුවන් නම් හදමු දිනපතා ආදායම් වියදම් දාන්න පුළුවන් විදියක් පුද්ගලික අංශයේ වෙළඳ දැන්වීම හරහාද වාසිය මම කියන ඉතින් පොඩි අදහසක් කියනවා
ප්‍රායෝගිකව කියන්නේ කතා කරාට වෙන්නේ නැති වැඩක්. ලංකාවේ ඔය කියන ඔය එකතු කරන කණ්ඩායම් ටික කවුද? රාජ්‍ය සේවයයි පුද්ගලිකංශයයි. පුද්ගලිකංශයයි විශ්වවිද්‍යාලයයි. කොමිටු එකතු කරලා බුලත් ටික කඩයක්වත් කරන්නේ. ලොවෙත් බෑ. බෑ. ලොවෙත් බෑ, ලොවි ගහෙත් බෑ. ඊට පස්සේ මේ පුපුදු ලක්මාල් කියලා දෙනවා. ගාමන්ට් ෆැක්ටරි එක වැඩ කරන එක්සිකියුටිව් කෙනෙක් දන්නවා ඒක කොච්චර ස්ට්‍රෙස්ද කියලා. කොච්චර ස්ට්‍රෙස් එකකින්ද වැඩ කරන්නේ කියලා. කොහොමුණත් හවසට ඕෆ් වුණු ගමන් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් බැහැලා හැමදාම ඔයාලගේ වීඩියෝ එක බලද්දි ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද නැති වෙනවා. මං කියන්නේ ස්ට්‍රෙස් වෙන්න ඕනේවනේ අපි කියන්නේ. ඒකනේ හරිනම් ස්ට්‍රෙස් වෙන්න බෑ. අනික මේ දැන් ඇත්තටම ස්ට්‍රෙස් ඩිප්‍රෙෂන් තියෙනවා නම් මේ ඒක මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි මීට පොසිටිව් තැනක හිතන්න ඕනේ. ඒවට බෙහෙත් ගන්න, ඒවට ඩේලි ඩෝස් බලන්න. නෑ නෑ අතල thank you මං කියන්නේ එහෙම මිනිස්සුන්ගේ ඔළුව ස්ට්‍රෙස් රිලීෆ් එකක් හැටියට වැඩ කරනවා නම් ඒක බොහොම හොඳයි. මේ වගේ කාලයක විශේෂයෙන් සහ මම කියන්නේ මේ වගේ වහගෙන මේ වගේ වහ රිලීස් කරන්න ඕන. මේ වගේ වහල් අපි මේ බයි ඉන්නේ අපි කියන්නේ එකතු කරනවාද කියලා මිනිස්සු. අපි අර මේ නෑ නෑ ඒක එහෙම වෙන්නේ කොහොඳයි. එහෙම හොඳයි. මං කියන්නේ අප්සෙට් එකක් වුණත් ඒක hina වෙලා දරාගෙන ඒ කතාවත් ඔළුවට දාගන්න පුළුවන් වෙන එක තමයි මං ඉතින් අපේ සම්පූර්ණ වැඩේ අහසට අපි ත්‍රිලීෆ් වෙනවා අතට. ඔව් අපි ත්‍රිලීෆ් වෙනවා. අපි ත්‍රිලීෆ් වෙනවා. ඊයේ රෑ ඉඳලා එකතු කරගෙන ඉඳලා රිලීස් කළේවලා ඊට පස්සේ දවසම hina වෙවි ඉන්නවා. ඊට පස්සේ දැම්මට පස්සේ අපිත් බලලා ආය අපි මිනත්. අපි හරි. ඊට පස්සේ අපේ රැන්ඩි මිරාකි රැන්ඩි ක්‍රිස් මිරාකි කියලා කියන්නේ රැන්ඩිගේ බ්‍රෑන්ඩ් එක. රැන්ඩි රැන්ඩිත් ඉතින් ඔයාලා දන්නවනේ රැන්ඩි ක්‍රිස් කියලා කියන්නේ ලංකාවේ එමිනම්ගේ රැන්ඩි කමෙන්ට් එකක් දාලා තියෙනවා. ගයිස් ది හෝල් අවර් ගෝස් විතවුට් බෝරින් මොමන්ට් ඉට්ස් දැට් ඉන්ටරැක්ටිව් ෆනි ඇන් ඕර්ගනයිස් ෆැක්චුවල් ටු ලව් ඉට්. Have you guys analyzed and break it down? Okay, I think අපිට අපිව පොඩ්ඩක් දිරිමත් කරලා තියෙනවා. රැන්ඩිගේ මේ වැඩ ගැන කිව්වම අමතක කරන්න බැරි එකක් තියෙනවා මට මේ සුනිල් අයගේ අන්තිම සින්දුවේ වැඩේ. ඒකේ මං දැන් බැලුවොත් ආයේ ගාලුපාරනේ මෙච්චර දවස් අහුවෙච්ච නැති තව කැලලක් වගේ. ඔව්නේ මචං මම රැන්ඩිත් එක ඊට පස්සේ පර්සනලි කතා කරද්දිත් කිව්වල ඒ රැන්ඩිගේ ආට් ඇතුලේ අර හංගන කෑලි ගොඩක් තියෙනවා. ඒකට මොකද්ද රැන්ඩි යන්නේ ඒක ඊස්ටර් එක්ස් නේ. ආන්න හරි. eggs easter eggs easter eggs easter eggs හරියට තියෙනවලු. ඒක මේ එමිනම්ගේ සින්දු ඇතුලේ තිබ්බලු. ඊට පස්සේ කරපු ආට් ඇතුලේ ගොඩක්ක් තිබ්බලු. ඒක දැන් ආයි බැලුවම මෙච්චර දවස් දෙකකට කියලා කාය වැඩ කරන එක. ඒක layers වල පොඩි details තියෙනවා. හංග හොඳට detail. පිස්සෙක් ඈ. ඔව් ඒ වෙනම level එකක්. වෙනම level එකක්. next level. ආ මේ එහෙම වැඩක් ගැන කියපු හින්දා ඊළඟ comment එකට යන්න කලින් මේ comment එකටවත් මොකටවත් අදාළ නැහැ. රවින්දු හංවැල්ල කියන්නේ ලංකාවේ ඉතාම දක්ෂ videographer කෙනෙක්, ඉතාම දක්ෂ photographer කෙනෙක්, ඉතාම දක්ෂ content director කෙනෙක්. මම එයත් එක්ක වැඩ කීපයක වැඩ කරලා තියෙනවා. ඉතාම පහසුවෙන් වැඩ කරන්න සහ ඔළුව වැඩ කරන විදිහ ඉතාම ලස්සනයි. වැඩක් එළියට දැම්මහම ඉතින් perfect. එයා කරලා තියෙනවා මේ photoshoot එකක් බියංකා අමරසිංහ කියන්නේ ඉතා දක්ෂ නළුවෙක්. සහයේ නළුකමට අවශ්‍ය අනුචාංගික කාරණා ටික ඉතාම මහන්සියෙන් හරියට මේන්ටේන් කරන කොල්ලෙක්. මුන් දෙන්න එකතු වෙලා වැඩක් කරලා තියෙනවා. ඒක මාර ගති රවිදුහංගල්ලගේ FB page එකේ තියෙනවා, බියංකගේ page එකේ තියෙනවා. worlds collide කියලා photo series එකකුයි. පුළුවන් නම් චුට්ටක් පෙන්නන්නද? ඔව් පෙන්නන්න. worlds collide කියන series එකකුයි, the seeker කියලා photo series එකකුයි. මේ confession of a liar. මේ the seeker. ඔය the seeker ඉතාම ලස්සනයි මේ වැඩේ. සහ මේ ඔය රවින්දුගේ ඔය ලයිටිං, ඔය ගින්දර වගේ පොඩි ලයිට් සෝස් එකක් පාවිච්චි කරලා වැඩ කරන එක අරෙම ඉතාම හොඳට කරන එක. සහ බියංකගේ නිරූපණය ඒ මූඩ්ස් ඒවා කරු. මං කියන්නේ ඔය ඔය මේ 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 ක්වලිටි ලෙවල් එකට මේ ජාතිය වැඩ ඉස්සෙනකොට පොඩි හිතෙනවා මේ අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එක, විෂුවල් ආර්ට් ඉන්ඩස්ට්‍රී එක ටිකක් දැන් තියෙනවට වඩා ඉස්සරහකට ගෙනියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියලා. මේ 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 මූඩ්ස් මාරයි මේ බියංකගේ. මම මේ බියංකවත් දැනුයි දැක්කේ. බියංක ලංකාවේ දක්ෂණලුවෙක්. සහ මම හිතන්නේ UK වල තමයි මේ පහුගිය කාලේ හිටියේ. එහෙ තියට එකෙත්
යම් වැඩ කළා. ඒ කරපු වැඩක් මෙහෙත් ආපහු කළා වගේ මට මතකයක් තියෙනවා. ඒක මට බලන්න හම්බුනේ නැහැ. අරක තියෙනවද මේ? මේකනේ. නෑ උඩම කරනවා. අන්න ඒක. වෙන වැඩක් ඉතින්. ඔව් නේද? වෙන ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. ඒකේ ටයිටල් එකත් Worlds Collide. අනන්‍යතාවයන් පිළිබඳ එන ප්‍රශ්න ලෝක දෙකද තියෙන්නේ තුන්වෙනි ලෝකයක් තියෙන්න බැයිද වගේ කාරණා මාර ලස්සනට ඩෙපික් කරලා තියෙනවා ඒක ඇතුලේ. මචං නියමයි වැඩේ ඈ. එල මරු. ඉතින් මගේ අවසාන කමෙන්ට් එක අපි අර ඊයේ කතා වුණානේ න්‍යෂ්ටික හවි සම්බන්ධයෙන් කතාබහක් අපි කතා කරගෙන ආවනේ. හැබැයි ඒකේ මරු පොයින්ට් එක කරන්නේ චීන පටස් හදන ගම ඒවත් පුස්සාවක් චීන පටස් රත්ෙන්ජරි කවත් හදා ගන්න බැරුණා හරියට. චීන පටස් සවල්ල පොලේ ගහව පත්තු වෙන්නේ. හැබැයි උදේ සම්පත් හරිද අරන් එනවා මරු අපුරු ලොජික් එකක් මේකට. මං කියන්නේ මේ පැත්තෙත් කතාව හිතන එක හොඳයි කියලා මට හිතුණා. hina වුණාට චීනේ ලංකාව ඇතුළේ ඉඳලා න්‍යෂ්ටික අපි භාවිතා කරයි කියන්නේ එකට ජාත්‍යන්තරයේ තියෙන අදහසක් නිසා වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. මේ වගේ සම්මුතියකට අසං කෙරෙව්වේ සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට චීනේ කියන්නේ න්‍යෂ්ටික අවි තියෙන රටක්, ඉන්දියාව කියන්නේ න්‍යෂ්ටික අවි පාවිච්චි කරන රටක්. ඉතින් එතකොට දැන් ලංකාවේ මොකක් හරි හරියක් ඒක ලංකාව නෙවෙයි ඒ හරිය චීනේ කියලා වුණොත් හැබැයි ඩික්ලෙයා කරොත් කළොත් හැබැයි ඒගොල්ලන්ට කරන්න පුළුවන්. අපිට නවත්තන්න බෑනේ. හම්බන්තොට පැත්තෙන් හම්බන්තොට පැත්තෙන් වගේ අපිට නවත්තන්න බෑනේ. එතකොට අපිට ගොඩක් දේවල් නවත්තන්න බෑ. අර මම කියපු ටීවී සීරීස් එක සිල්වර් ෂැඩෝ මතකද දැන්න? මෙන්න මේක නෑ මම මේ සෙට් එක හිටියේ ඔය අපේ පොඩි කාලේ පස්සේ එකක් මේක බලලා නෑ මම බලලා මේක මාරු මේක තමයි ඒ අර මේකක් තියෙන නොපෙනියන ඉන්විසිබල් වෙන රෙද්ද. අපිට මොකුත් නවත්තන්න බෑ කියන එකට මම එකඟ නෑ මචං. අපිට හිතිච්ච වලට කෝච්චි නවත්තන්න පුළුවන් එච්චර අපිට නෙමෙයි ඒත් ඒගොල්ලෝ නෑ අපි තමයි අපේ එතෙන්ද මචං අපේ කමමයි අම්මා නැවැත් වෙන නැත්නම් පෙනේ පුප්පල ගහනවායි අම්මා. අපි මෙහෙමනේ පත බාන්නේ මයි අම්මා. ඒත් අවසාන වශයෙන් මට තියෙන ගන්න කතාවක් මං හිතන්නේ මේ හෙටහනිතර මනස්ගත පොඩ්කාස්ට් එකකුත් යනවා ඒ ගැන මෙක්සිකෝවේ ඒලියන්ස් ලගේ ඒක ගැන මේ අපිත් මම හිතන්නේ ටිකක් අවධානය දෙන්න කතා කරන්න ඕන එකක්. ඔගේ ඔය මේ ඔය හාදයා අන්න එයාගේ තමයි ක්‍රෙඩිබිලිටි ප්‍රශ්නක් තියෙන්නේ කලින් බොරුවගේ. හයිමේ මෞසා හරි හයිමේ මෞසා ජේමේ හයිමේ කියලා තමයි කියවන්නේ. ඒ ප්‍රොනවුන්ස් කරන ඒගොල්ලෝ මෙක්සිකන් අපි දැන් එක්ස් එකත් අපි කියන්නේ මෙක්සිකෝනේ මෙහිකෝ හරි. එතකොට ඔය හයිමේ මෞසාන් කෙනෙක් නා මීට කලිනුත් එයා දිගටම මේ කියන්නේ යූෆොලොජිස්ට් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. හරි කියන්නේ UFO සම්බන්ධයෙන් මාධ්‍යවේදී එයාම UFO වලට සම්බන්ධ කාරණා පස්සේ ගෙලවලා එයා යූෆොලොජිස්ට් කෙනෙක් හැටියට එස්ටැබ්ලිෂ් කරගෙන තියෙනවා යාව. මීට කලිනුත් එයා ඔය වගේ මේ පිටසක්වල ජීවය ගැන සාක්ෂි තියෙනවා කියලා යම් ඒවා අරන් ඇවිල්ලා ඒවා පස්සේ එහෙම නෙවෙයි වෙලා තියෙනවා. හරි. එතකොට ඉතින් මේක දන්නේ නැහැ මං කියන්නේ මේක ඇත්තද බොරුද කියලා නෙවෙයි මම කියන්නේ. දැන් මං අහගෙන අද උදේ අරවින්ද කිව්වා මේ හයිමේ මෞසාන්ට කලින් සුනිල් පෙරේරා හොයාගත්තේ කියලා ඒලියස්ලා. කුරුමිට්ටෝ කොහෙද මේ ඉන්නේ කියලා. ඉතින් මේ දැන් ස්කෑන් වලට අහු වෙලා තියෙනවා කියනවා ඒ එක ෆිගර් එකක් ඇතුලේ බිත්තර තියෙනවා. කියන්නේ බිත්තර දාන මිනිස්සු වගේ සත්තු జాතියක් ඇඟිලි 3යි තියෙන්නේ. ඔහොමම දේවල් ටිකක් තියෙනවා. අනික මෙච්චර කාලයකට අපි කියන්නේ මොන හරි හැම ෆැක්ට්ස් එක ප්‍රූෆ් තියෙනවයි කියලා ආරංචි වෙච්ච ඒලියන් ඉන්ටරැක්ෂන් ඔක්කොටම වැඩිය මේක පරණයි. අවුරුදු 1000කට 1000 ගාණක් පරණයි කියලායි කියන්නේ මේ හම්බෙලා තියෙන ෆොසිල්ස්. ඉතින් බලමු ඉතින් කොහේ යයිද කියලා නේද? ඒ කියන්නේ මේ දවස්වලේ අර මේ හැමෝටම මේ කතාවට එකතු වෙන්න ඕනේ හින්දාද දන්නේ නැහැ. ඔව් ඒක දන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. එහෙම නැත්නම්
දැන් බලව සඳ කත්ලා කරනවා කියලා තියෙනවා මේක ගැන එකක් නේද ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ මේ ඒගොල්ලොත් එලියන්ලා වගේම මං හිතන්නේ මේක පොඩ පොඩ බලන්න මෙක්සිකෝ පැත්ත ඡන්දයක් එහෙම එනවද නැහැ මේක අපේ රට නම් වාසියක් ගන්න පුළුවන් හස ලොකු වාසියක් තියෙනවා ඊළඟ ඉලෙක්ෂන් එක ලඟ වෙලා දිලිත්ට හරිද 33 කෝටියෙන් කෙනෙක්ගේ මමියක් අහු වුණා කියලා තමහෙට බහැලා මෙහෙට බහැලා මං ඉඳලා ඉන්නලක මමියක් අහු වුණා කියලා ගොඩ දාගෙන දිලිත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් දැන් මේකේ try එකක් දෙන්න ඒගොල්ලෝ පුංචි එකමත් නෙවෙයි දැන් අපේ අපේ හිටියන්නේ මේ හෝමෝ ෆ්ලොරෙන්සිස් හරි මොකක් හරි ඔය ෆ්ලොරෙන්සිස් අයිලන්ඩ් වලින් හොයාගත්ත හියුමන් කයින්ඩ් එකක් තියෙනවා ඒගොල්ලෝ පොඩි ඒගොල්ලෝ පුංචි එතකොට මෙහෙ නිට්ටෑවෝ කියලා තියෙන සංකල්පයත් ෆ්ලොරෙන්සිස්ලට සම්බන්ධයි කියලත් එහෙම නිකන් එහෙම සම්බන්ධයක් වෙන්න ඩොට්ස් මුකුත් නැහැ එහෙම ගිය හැකි නිට්ටෑව ගැන කන්සෙප්ට් එකක් ස්ටෝරි විතරයි එහෙම එහෙම වෙන්න බෑ මං කියන්නේ ෆ්ලොරෙන්සිස්ලා කියලා කොට මිනිස්සු జాතියක් හිටියනම් මචං එහෙම බ්‍රීඩ්ස් ඉන්ටර්බ්‍රීඩ්ස් ඕන තරම් තියෙන මං කියන්නේ අපි මේ අපේ කතාව දන්නේ නැහැ අපි දන්නේ බොහොම ටිකයි අපි හිතනවා මේ දන්න ටික පරිසමාප්ත කතාවක් කියලා ඒතරයි අවුල තියෙන්නේ අපි මේ දන්න ටික පරිසමාප්ත නැහැ ඒක නොදන්න තව ගොඩාක් තැන් වලින් අලුත් අලුත් දැනුම සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා ඉතින් නිට්ටෑවොත් ඇත්තද බොරුද අපි දන්නේ නැහැ එතකොට දැනට මුකුත් මේ නෑ නෑ දැන්ට එහෙම හම්බෙලා නෑ ඉතින් ෆ්ලොරෙන්සිස් හම්බෙලා තියෙනවා හැබැයි එළියේ අපි මේ ඊයේ පෙරේදා කතා කරේ හයි මේකක් ඇතුලේ හම්බ වෙච්ච ෆොසිල් ගැන හොමෝ නෙලඩිස් හොමෝ නෙලඩිස්ලා කියන්නේ හොමෝ නෙලඩිස්ලා කියලා කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන් වෙනස් අලුත් يعني අපි මෙච්චර කල් දැනන් හිටියේ නැති බ්‍රීඩ් එක බ්‍රීඩ් එක තව බ්‍රීඩ් එකක් හොයාගත්තා අපි ඒක ගැන දවසක කතා කරමු ඒකට පස්සේ ඒ කියන්නේ නෙලඩිස්ලා හොයාගත්ත 2011 වගේ කාලෙක 2017 හොයාගත්තා තව බ්‍රීඩ් එකක් ඩ්‍රැගන් මෑන් කියලා මේ චීනෙන් හොයාගත්ත ඒක එතකොට එහෙම මචන් දැන් දැනුම වෙනස් වෙනවා මාර වේගෙන් දැනුම අලුත් වෙනවා රේකියව හදලා තිබුණු ඇකඩමික් දැනුම වෙනුවට දැන් දැනුම ස්පයිරල් එකක් වෙලා තියෙනවා මේ කැරකිලා එහෙම මෙහෙන් දැනුම එකතු වෙනවා මේකේ තියෙන කේස් එක ඒගොල්ලෝ පුංචි වීම නෙවෙයි මං කියන්නේ ලොකුම එක මට පෙනිච්ච ඒක ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චරලි වෙනස් ඇඟිලි තුනයි අර බඩේ බිත්තර තියෙනවා කියන එක මන්දට ඒක නම් අන්විශ්වාසබල් තාම බලමු ඒකටත් වඩා ලොකුම එක ස්කෑන් පරීක්ෂණ වලට අහු වෙලා තියෙනවා 30%ක් ඒගොල්ලන්ගේ DNA print එක වෙනස් අපේ DNA print එකට වඩා 30%ක් වෙනස් කියන එක ටිකක් සෑහෙන ලොකු එකක් මොකද දැන් ඒ කියන්නේ human DNA එක වෙනස් වෙලා තියෙන්නේ අපි දන්න ඉතිහාසන 6-7% තමයි මේ වෙනකන් අපේ මේ සම්පූර්ණ පරිණාමය ඇතුළේ වෙනස් වෙලා තියෙන්නේ DNA print එක 30%ක් වෙනස් කියලා කියන්නේ ටිකක් සෑහෙන ලොකු ඕක තමයි මම හිතන්නේ ලොකුම කාරණාව ට්‍රිගර් වෙන්න මේක මේ ඔක්කොම ඒලියන් ඉන්ට්‍රැක්ෂන් එක කේස් එකක් කියලා මම හිතන්නේ ඒක ප්ලාස්ටර් පැරිස් වෙන එකක් නැහනේ අපි කියන්නේ දන්නේ ඔය කියන්නේ ඒක කියන්න බෑවද ඒක හිතාගන්නද මේක සම්පූර්ණම බොරුවක් වෙන්නත් සමහරට ඉඩ තියෙනවා මෙයා ගොඩක් කලාවට කරනවා කියන්නේ ඔය එකක් එලියට දාලා මොකක් හරි ડોකියුමෙන්ටරි එකක් වගේ කරන්න කියලා ෆන්ඩ්ස් එකතු කරගෙන ඔන්න එහෙම කතා ටිකක් තියෙනවා හයිමේ මල්සාන් කියන මිනිහා ගැන. එයාගේ ලෙජිටිමසි එක පොඩ්ඩක් ඩොජි. ප්‍රශ්න සාගතයි. ප්‍රශ්න සාගතයි. ඒකට කාටද? ඒකත් නිකන් අර දෙරණෙන් නයි පෙන්නෝ වගේ වැඩක් වෙන්න දෙන ඉඩ වැඩි. මෙක්සිකෝ වලට මෙක්සිකෝ වල එක්ක ඡන්දයක් එනවද එහෙම නැත්නම්? ඒක තමයි මාත් මේ ඇහුවේ මේ කියන්නේ හරියටම ෂුවර් කරගන්න පුළුවන් ළඟදි ඡන්දයක් වගේ එනවා නම්. එහෙම නැත්නම් මෙක්සිකෝ කියන්නේ හරිම ඉමෝෂනලි ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඕ මිත් විශ්වාස කරන එහෙම කියන්නේ මොකනාද ඒකට කියන්නේ කල්චර් එකේ ඒගොල්ලෝ කල්චර් එක හැදලා තියෙන මිතිකල් ස්ටෝරිස් හරි ස්ට්‍රෝක්. ඒවා ඒගොල්ලන්ගේ ලයිෆ් ඇතුලේ රිංගලා තියෙනවා. ඉතින් ලතින් රටවල් ගොඩකෝක කරන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් අර ප්‍රතිමාවකින් කඳුළු වෙනා වගේ දේවල් වලින් සම්පූර්ණම රටක්ම අනිත් පැත්තට ඒ මීම් එක දැක්කද? ඒ මීම් එක පෙන්නට ඕක. DD group එකේ දාලා ඇති. ලස්සන මීම් එකක්. මේකනේ. මේ අන්න ඒක ඕනෝක පෙන්නන්න මේ මේක. අන්න ඒක දාන්න. ඒ කියන්නේ අර channel 4 video එක අපව මිනිස්සු ගිහිල්ලා කවුදර සාටකයක් දාගෙන ඉන්නේ කවුද කියලා මේක මරුවා හැරමි හැරමිටක් දීලා අද හැරමිටක් දීලා යකට මේ ගිහිල්ලා එකගේ මේ බලන්න මේක බලන්න මේ මේ මොකද්ද මේ කියන්නේ මේක බලන්න කියලා කියනකොට මෙහෙම අනිත් පැත්ත හරවගෙන ඉන්න මේක බලන්න මේක බලන්න ශානිකා දෙර මේ මරියතුමීගේ ප්‍රතිමාවෙන් කඳුළු ගැලුවා කියන එක පෙන්නන අපිටත් කීප දෙනෙක් මේ කියලා තිබුණා මේ ඒක කතා කරන්න කතා කරන්න දෙයක්ද ඒක පිළිමේකින් කඳුළු වෙනවා කිව්වහම මිනිස්සු විශ්වාස කරනවා කතා කරන්න නෙවෙයි උන්ට බූවලු වලින් ගහනවා ඒක ඒක ආයේ මොනව කතා කරන්නේ ඒ කියන්නේ මං කියන්නේ ඕනම මැජික් කාරයෙකුට මේ රටේ ශාස්ත්‍රූරයෙක් වෙන්න පුළුවන්. සහ
ලෝකෙ පිළිගත්ත ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මෙහෙ ඉපදිලා හිටියා නම් ඌට ජීවිතේට මැජික් කාරෙක් වෙන්න වෙන්නේ නැහැ. ඌට ආගමක් හදාගන්න තමයි වෙන්නේ. සරලවම. ඒ කියන්නේ මේක එහෙම රටක්. ඒ කියන්නේ ඒ වගේ ගොබ්බ මැජික් වලට රැවටෙන මිනිස්සුන්ට ඉතින් ඕක ඒ කියන්නේ මං කියන්නේ අපි කතා කළේ කතා කරද්ද මොකද්ද? ඒ මොකද්ද? මේ ඉතින් ඔන්න ඔය තත්ත්වේ බලමු. ඒක ඒ කියන්නේ ඒක කතා කරන තැන එන්නේ කරට ගන්න විදිය අනුව. ඔව්. කියන්නේ ඕක කරට ගන්න විදිය කරට ගන්න පිරිසනුව තමයි. තාම ලොකු ප්‍රමාණයක් සහ ඒක කතා නොකරන්න තව හේතුවක් දෙරන. එකව දවසකට ණයෙක් කරන් එනවා. එක දවසකට ණයි පණික් කියා. එදාට ණයි පණික් කියා. ණය නටවනවා ඇවිල්ලා මේ අර බියුගල් එක. තව දවසකට පිළිමකින් කඳුළු එනවලු. දැන් මං කල්පනා කළේ දැන් මරියතුමීගේ ඇස් දෙකෙන් කඳුළුද ලේද මොනවාද ආවා. දැන් බැරි වෙලා ලංකාවේ ජෛන ආගම තිබුණා නම්. ජෛන භාවීරගේ පිළිමෙන් මොනවයිද දන්නේ නැහැ නේද? ඇඳුනුත් නැතුව ඉතියේ මේ මෙතනින් එහාට කිව්වොත් මේ ලයිව් එකේම ගලවන්න ගන්නවා. මේ අයන් අපි ඊළඟට යමු. මම අර කාටුන් එක ගැන කියලා නේක ශානිකා සෝමතිලක ඇඳලා තියෙන්නේ. මේ දක්ෂ කාටුනිස් කෙනෙක් ලංකාවේ නෙවෙයි ඉන්නේ. මේ නිව්සීලන්ඩ් ඉඳන් අඳින්නේ. පහුගිය කාලේ අදිකට ඇඳලා බ්‍රේක් වෙලා තිබිලා දැන් ආයෙ අඳින්නරගෙන ඔය. ඒක ලස්සනයි. රයිට්. එහෙනම් අපි මම යන්නද නිව්සීලන්ඩ්? අන්තිමටම මේ එකක් අද මැච් එකේ දසුන් සානක නෙමෙයි නේද කැප්ටන් කුසල්ට දෙන්න හේතුවක් තියනවද මක් කරේ දසුන් සානකව විවේක ගන්නවා කියලා තමයි කියන්නේ මං හංචේති ටොස් එක දාලා ෆයිනල් ගස් ගන්න ඒ කියන්නේ මාන්දියලු ටොස් එක දාලා ඒ කියන්නේ හදිච්චියරි දැන් මොකක් කරේ වෙලා මෙතන ඒ කියන්නේ මහන්සි වැඩි වෙලා ඉන්ජර්ඩ් වුණොත් මේ ගාවගේ ටොස් එක දාන්නේ කවුද? එනවාට ඒක හරි බහුබූතාත්මකයි. දැන් මේ මැච් එක කියන්නේ ඉතාම තීරණාත්මක මැච් එකක් නේ. මේක පරදුනොත් ෆයිනල් යන්න බෑ. මේක දිනනොත් ෆයිනල් යන්න පුළුවන්. දැන් සාමාන්‍ය වෙන රටවල් වල තීරණාත්මක තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕනේ හින්දා. ඒ තීරණාත්මක තරගයට පෙර ක්‍රීඩකයන්ව විවේක ගන්නවා. ඔව්. මේකේ කැප්ටන්ව තීරණාත්මකව තරගෙදී විවේක ගන්නවා. මොකක්ද ෂුවර් කැප්ටන්? ඒකයි තීරණාත්මක තරගය. කියන්නේ දසුන්න අද මැච් එකේ නැද්ද නැත්නම් කැප්ටන්සියෙන්ද? නෑ නෑ කැප් අද මැච් එකේ යාව විවේක ගන්නවා. යාව විවේක ගන්නවා. ඒක කයිලා තියෙන රිප්ලේස් කරලා තියෙනවා. කුසල් මෙන්ඩිස් තමයි නායකයා. නෑ රිප්ලේ දසුන්න විවේක ගන්නලා. ඒ වෙනුවට කවුරුද තව තාම ටීම් රිප්ලේස්මන්ට් එක නෑ එදා කුසල් ජනිත දාන්න තිබ්බනේ. නැත් ටීම් එක ඇනවුස් කරන්න මැච් එකට පැලාගයක් නෑ මං කියන්නේ කලින් මැච් එකේදී. ඔව්. හරිද? ඉතින් කොහොම හරි මේ දසුන්න විවේක ගන්නලා ඔබ තමයි කතන්දර. ඒ කියන්නේ ඇත්තට නෑ ඇත්තට විවේක ගන්න නැත්te ඊළඟට ෆයිනල් එක යනවනේ. ඒකේ ටොස් එක හරියට දාගන්න එපේ. ඒකයි. නෑ ඒ කියන්නේ අදිස් එතකොට කියတဲ့ හැගෙන අඩුම ගන්න ෆයිනල් එක දින්නේ නැත ටොස් එක දින්න කියලා. මොකද දාන්න ටොස් ඔක්කොම දිනන. ටොස් ඔක්කොම දිනන. අනිත් එක මචං එක දිගට මැච් 13ක් දිනලා පොරට ආපු නැති මහන්සියක් එක මැච් එකක් පැරදුනම එකත් මරු. හරි. එකත් කමන්නේ යකේ පොලිසියෙන් මහා ජනතාවට නිවේදනය දැනුම් දෙමක්. මහා ජනතාව මේක හොඳට අහගන්න. හරි. පොලිසිය කියන මහා ජනතාවට මේ පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මොනවද බම් මේ පොලිසියට වෙන්නේ? මට තේරෙන්නේ ඒකනේ පොලිස් කාර්යෝ වගේ වෙන හොරු වගේක් ඉන්නවා. ඒ අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ මිනිස්සු. ඒ අයගෙන සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු. ඒ කියන්නේ ඒ අයව පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. පොලිසිය මොකෝ කරන්නේ දැන් රසාවට? අනේවත්ද පොලිසිය ඉතින් ඒගොල්ලන්ට තියෙනවා අර කුඩුකාරයගේ සල්ලි හොරගම් කරන්න. ඔව් ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. හරක්කට වටේන කඩට කිල්ටුපි කවන්න. පොලිස් යුනිෆෝම් ඇඳගත්ත ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් වගේක් ඉන්නවා. මහජනතාව පොඩ්ඩක් එක්ගෙන බලාගන්න. අපි පොලිසියනේ අපි මොනව කරන්නද? මට කතාවක් මතක් වුණා කියලාද? ඔය එක ගමක් තියෙනවා හරිද? ඒ ගමේ මේ පොලිස් නිලධාරීන්ට ඒ කඩේකින් කැම්බීම නිකන් හම්බෙන්නේ. ඒ කියන්නේ ඒක පොලිස් නිලධාරීන්ගේ අනිවාර්ය සාධකයක් නෙවෙයි උඩ රැවුල වල තියෙන එක. නා. පොලිස් නිලධාරීන් ගිහිල්ලා එතනින් කැම්බීම නිකන් කනවා. රැවුල තියනවා කැම නිකන්. නිකන් දෙනවලු ඉතින් උඩ රැවුල තියෙන ඉඳන්. එක දවසක් ඇවිල්ලා රැවුල නැති මිනිස්සෙක් ඇවිල්ලා කැම කෑවලු. කාලා බිල ගන්නත් යන්න හැදුවලු. මුදලා ලැබුවලු මහත්තයා. බිල? මම පොලිස් එක මහත්තයා රැවුල නැහැනේ. මන් රහස් පොලිස් ටිග්ග කරලු මන් රහස් පොලිස් ඒ ක්‍රමයට තමයි අපිට හොයන්න වෙන්නේ. ඊට පස්සේ තව තියෙන මේකේ දැන්
ඔය නිවුස් එකේ තාම ඕගොල්ලන්ට වාක්‍යයයි කිව්වේ. මේ එක වාක්‍යයක අතලේ ට්‍රේලර් එක දෙපෙළ. ඔව් තව තියෙනවා. පොලිසිය පවසන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගේ ගමන් මළු වාහන නිවාස යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍යයි පවසමින් දේපළ කොල්ල කෑමේ සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති බවයි. හරිද? දැන් ඇත්තටම පොලිසිය ඕගොල්ලොම කිව්වට අපි දන්නේ නැහැ ඒ ගමන් මළු වාහන නිවාස යතුරුපැදි හැම හොරකම් කරන්නේ පොලිසිය ලෙස පෙනී සිටින හොරුද පොලිසියද? අපි දන්නේ නැහැ. අපි දන්නේ අපි කොහොමද දන්නේ? දැන් අපිට ඒක හොයාගන්න ඕනේ. මාර වග මචං මේ රටේ පුරවැසියෙක් වෙනවා කියන එක මාර වගකීමක් මචං. මාර වගකීම. කෙනෙකුගේ හස අනිත් එක දැන් දෙන්නෙක් ඉඳගෙන චෙක් කරනවා බයික් එක. දැන් කාර් එක යන ගමන් චෙක් කරන්න අත දානවා. දැන් පොලිසිය කියලානේ තියෙන පරිස්සම් වෙන්න කියලා. අපි නවත්තන්න නැතුව යනවා. බලනකොට ඇත්ත පොලිසිය වෙඩි තියනවා. දැන් මේ රටේ පුරවැසියෙක් වෙනවා කියන එක මාර බරපතල මාර වගකීම් සහගතයි. දැන් එකපාරක් මට මතකයි පොහට්ටුවෙන් කිව්වා අපිට ඡන්දි දීපුවා ඇත් මේකට වගේ කියනවා. බැසිල් කිව්වේ. බැසිල් කිව්වා. හරිද? ඒගොල්ලෝ කරපුවාට අපිත් වගේ කියනවා. මචං මාර මේක මාර තත්ත්වයක් මචං. පොලිසිය අපි පරිස්සම් කරන්න ඕනේ මචං. පොලිසියයි ඒ කියන්නේ හොරා පොලිස් අපි වෙන් කරලා අඳුරගන්න. හරි. හංසය මචං අර දියේ කිරිවෙන් කරේ මේ මොකද්ද ඒක කරනවා වගේ. හංසය එහෙම කරන්නේ නැහැ. හංසයාගෙන එන පචයක් ඒ කියන්නේ. හංසය මලාට එහෙම එකක් කරන්නේ නැහැ. ඌට වෙන වැඩ නැහැ නේද ඒක වෙන් කර කර ඉන්න. කිසිම ජීවවිද්‍යාත්මක පරීක්ෂණයකින් ඔප්පු කරලා නැහැ. හංසයාට කිරෙන් දී ඔය කර කර ඉන්න. ඔය මම හිතන්නේ සාහිත්‍ය කෑල්ලක් වෙන්නේ නැහැ. මම හිතන්නේ හංසය කිරි බොන්නෙත් නැත්තකෝ. කිවි කිවි බලපත්‍රය තියෙන උන් කරපු වැඩ. කිවි කාව්‍ය බලපත්‍රය. කිවි බලපත්‍ර. ඉතින් මේ අපි දැන් හොරා පොලිස් අපි වෙන් කරගන්න ඕනේ මචං. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරීන් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන් විසින් එසේ සිවිල් ඇඳුමෙන් පරීක්ෂා කිරීම සිදු නොකරන බව පොලිසිය සඳහන් කරනවා. නෑ මං කියන්නේ දැන් ඔය හරි අපි තේරුම් ගත්තා මහත්මයා අපි තේරුම් ගත්තා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අපරාධ පරීක්ෂණ ඒකක CID එක සහ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරීන් හැර සාමාන්‍ය අපේ ගමේ පොලිසි අයියලා මාමලා ටික කවදාවත් සිවිල් ඇඳුමින් පරීක්ෂා කිරීම සිදු කරන්නේ නැහැ. ඔන්න අපි දැන් ඒක දන්නවා. මේක පොලිසිය දන්නවද? පොලිසියත් ඒක දන්නවද? ඒ කියන්නේ එහෙමයි කරන්න ඕනේ කියලා මම දන්නේ නැහැ. දන්නවද දන්නේ නැහැ. දන්නවනම් හොඳයි. එම විශේෂාංශයන්හි නිලධාරීන් විසින් යම් පරීක්ෂාවක් කරනවා නම් ඔවුන් සිය නිල ඇඳුම්පත ඉදිරිපත් කරන බවත් ඕනෑම අයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් පොලිසිය සිය නිවේදනය හරහා දැනුවත් කර තිබෙනවා. ඒකල ගුටි කන්න. හරි. කියන්නේ යම් පරීක්ෂාවක් සඳහා කිසියෙකු විසින් කටයුතු කරනවා නම් ඒ පිළිබඳ මා ජනතාව අවධියෙන් සිටිය යුතු බව යම් සැක කටයුතු අවස්ථාවක් තිබේ නම් පොලිසිය ඒ පිළිබඳ ආසන්න පොලිස් ස්ථානයේ දැනුවත් කරනවා. පොලිසිය මා ජනතාව ඉල්ලනවා. මචං මේ කන්ට්‍රඩික්ෂන් එක බෙදවත් දැන් මම ගන්නවා ළඟම පොලිසියට කෝල් එක. කෝල් එක කරගෙන හලෝ පොලිසියද? ඔව් කතා කරනවා. මේ මට මේ පොලිසිය සැකයි. ඔය කොයි පොලිසියද? දැන් ඔය පොලිසිය මට විශ්වාස කරන්න පුළුවන් පොලිසියද? මේ මගේ ළඟ පොලිසිය ඉන්නවා මට යවන විශ්වාස නැහැ. ඔයාට මයාව විශ්වාසද? මොනාද මචං මේ කියන්නේ? ඊට පස්සේ කියනවා නිල හැඳුනුම්පත ඉල්ලන්න කියලා අපිට. පොලිසියෙන්? පොලිසිය ඇවිල්ලා ඕන වෙලාවකදී આવොත් නිල හැඳුනුම්පත ඉල්ලන්න කියලා කියනවා. මම දැකලා තියෙනවා ඇත්තටම සමහරු. දැන් අපිට නිල හැඳුනුම්පත වෙරිෆයි කරගන්න කොහොමද? අපි දන්නවද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් ඔය ඔච්චර පොලිස් නිල හැඳුම් ඇඳගෙන ඒව ඔක්කොම කරන්න පුළුවන් අයට පොලිස් ID එක ගහගන්න බැරිද? උඹ බලද? පොලිස් ID එක ගහගන්න විදියක් නැහැ. දැන් අද පොලිසියෙන්ම ඇල්ලුව ගණේ මුල්ලේ සංජීව. ඔව්. හරිද? ගණේ මුල්ලේ සංජීව නේපාලි ඉඳන් හොර පාස්පෝර්ට් වෙන නමකින් හොර පාස්පෝර්ට් එකකින් වෙන ID එකක් හදාගෙන ඌ වෙනවා ලංකාවට. හරිද? දැන් එතකොට අපි අඳුර ගන්න පුළුවන්ද හොරට පොලිස් ID එක හදාගෙන ඇවිල්ලා මේ තියෙන මගේ ID එක කියලා බැනුවොත් අපිට අඳුර ගන්න පුළුවන්ද? අනිත් පැත්තට ඇත්තටම පොලිස් නිලධාරී මගේ ඇත්තටම පොලිස් නිලධාරියෙකුත් සෑහෙන මහන්සි වෙලා කරන ජොබ් එකක්. මේ අපි මේ ආතල් එකට ගන්න මේ ප්‍රතිපත්ති මේ කාර්යාල මිසක් අර පල්ලෙහා ඉන්න කොස්තාපල්ලෝ නෙවෙයි. හරි. එයා අමාරු ජොබ් එකක් කරන්නේ. සාජන් මහත්තයා අමාරු ජොබ් එකක් කරන්නේ. ට්‍රැෆික් පොලිසිය ඉන්න කෙනා පට්ට අමාරු ජොබ් එකක් කරන එක මම නම් ජීවිතේට ඒ ජොබ් එකට යන්නේ නැහැ. යන්නේ හිතන්නවත් හිතන්නවත් නැහැ. ඒක එච්චර අමාරු ජොබ් එකක්. ඒ එහෙම අමාරු ජොබ් එකක් කරන මිනිස්සයා දවසම මහන්සිලා දවසම හිටගෙන සමහරලාට ඔය පොලිස් බූට් දෙක දාගෙන ඉන්න බෑ කකුල් තැම්බෙනවා.
එකක් සින්තටි කණ එක ඉස්සරහා ඒක තිනවර කොපුව යකඩ කොපුවක් තියෙනවා. ඉතින් ඒක ඇස්සේ කකුල් හිර කරගෙන ඔය පොලිසිය රඳන කාකි ඇඳුම මේ වගේ ඝර්ම කලාපීය රටක පොලිසියට දියා බොකෙකුඩවත් අඳන්න හොඳ රෙද්දක් නෙවෙයි ඒක ඇඳගෙන දාඩිය පෙරාගෙන එන අමාරු රස්සාවක් කරන්න. රස්නෙට තද වෙනවා. මේක ඇත්ත කාරණා. රස්නෙට තද වෙනවා. රස්නෙට තද වෙනවා. එහෙම මිනිස්සෙක්ගේ එයා ඇත්ත පොලිස් කාරෙක් නම් එයා අවංකව රාජකාරිය කරන ගමන් අපිව පරීක්ෂා කරන්න ආවම එයා ඔයාගේ ඩීටේල් දෙන්න කොහොම කන්න පැලට් එකක් දුන්නොත් අපි මොකද කරන්නේ බක්කේ ඒ මිනිස්සගේ වරදක් මේකේ මිනිස්සගේ වරදක් නෙවෙයි එතකොට ඒ රස්නේ තද වෙන්න පුළුවන් ඩීටේල් දෙන්න බලන්න දීලා ඇද්ද ආ පොලිසිය තමයි අපි එතකොට ඒ කණේ පාරෙන් අපි අඳුර ගන්න ඕනේ මෙයා පොලිස් එයා හොරා නෙවෙයි මං කිව්වේ මෙයා පොලිස් මෙයා පොලිස් ඔයා කොහොමද කියන්නේ මෙයා පොලිස් කියලා මේ බලන්න කන පුරව ගන්න ඒක මරුනේ අර කොමඩි වීඩියෝ එකක් කරන්න මේ දෙන්නෙක් එක ගිහිල්ලා පොලිසිය දෙක ලොට්ටු වල මං මේ ටික මෙතන කිව්වේ අපරාධික ඉස්සර මේ ටික ස්ටෑන්ඩ් අප් එක එහෙනම් අපි අවසන් කරමුද අවසන් කරමු එහෙනම් එහෙනම් පේට්‍රියන්ස් අපි ගිහිල්ලා නම් බොහොම ස්තුතියි සුබ දවසක් සුබ දවසක් ජය වේවා ජය වේවා